අද අපේ හමුව දයාබරත්වයේ ලයන්විත ප්‍රතිමූර්තියක් පිළිබඳ අපේ බර වචනයක් පාවිච්චි කළාද දැන්නේ කොහොම වුණත් අපේ සිංහල සංගීතයේ ජන සංගීතය ගැන කතා කළාද නොයසේනම් සම්භාව්‍ය සංගීතය මිශ්‍ර වෙච්ච ඔහුගේ කටහඬ ගැන කතා කළාද එසෙත් නොමෙතිනම් පොප් ශෛලියේ ගීත ලංකාවේ කැසට් කලාවට සංගත් ඇටි කලාවට ගුවන්විදුලි කලාවට එකතු වුණාද නොයසේනම් පසු කාලීනව මොඩර්න් සංගීතය සමග ඔහුගේ හඬ එකතු වුණාද මේ කොත්තනත් අපි ඔහුට අතිශය ආදරය කරනවා අපේ ජීවිතය හා බද්ධ වෙච්ච ගීත තිබෙනවා නම් එයි වැඩිමනත් හරිය ඔහුට අයිති කියලායි මම හිතන්නේ අපේ කතාව අද ඒ උත්තරම චරිතය පිළිබඳව ස්නේහය වදනින් එහා වූ භාවමය හඬ සජ්ජිතේ උත්තරීතර භාවයේ පෙම් අරුමැසියා ජන පෙර අපරදිග ස්ව අනන්‍යතාව තුළ සම රිසිව කැලතුම් පදම් කළ හඬ ගුණ මුහුන් වාදියා ට්‍රෙන්ඩ් ලයික් ජාලය අතර සුපිරි ස්ථාවර ස්වර ගුණවන්තයා BM ජයරාම පරම්පරා රොක්තකට හෘද ස්වර සුව භාවිතයා ජනජීව ලියලා තිබ්බ අර හෘද ස්වර සුව භාවිතයා කියන වචනය හරි ලස්සනයි අපේ අපේ ගැමි ගීයේ කාන්තිය විහිදෙනකොට ඒ වහර ඔස්සේ ආපු ශික්ෂණයක් ලද ගායන වේදිකාවක් සමග මේ වගේ කතා බහක් කරන්ට යෙදීම වාසනා ගුණයක්. ඒ වාසනාව ඔබත් විඳිනවා අපිත් විඳිනවා අපි සියලු දෙනාම ඒ කොටස් කරුව. ඒ වාසනාවන්ත පුද්ගලයා මෙතනට පැමිණ සිටිනවා. සියක් ආවි ලැබ මගෙත් ආවි ලැබ මටත් වඩා කල ඔබ ජීවත් වේවා. හොඳයි. එහෙමම ජීවත් වෙමු. මම කියන්නේ මේ ලංකාවේ සංස්කෘතියක් කියලා එකක් තියෙනවා නම් කලාවක් කියලා දෙයක් තියෙනවා නම් හඬක් කියලා දෙයක් තියෙනවා නම් කවියක් ඇහුණා නම් සීපදයක් ඇහුණා නම් මේ සියල්ල අතරේ කොහෙන්ද ගලාගෙන ආපු මහා තැනකින් පටන් ගන්න හිමින් හිමින් ගලාගෙන ආපු මේ හැම තැනක්ම ස්පර්ශ කරපු දෙයක් ඔබ ඇතුලේ තියෙනවා කියලා මට හිතෙනවා මම කැමතියි අද වැඩසටහනේ TM ජයරත්න තුල සැඟවුණු මේ මැණික් කැට හිම් මෙහින් ඇහිඳිලු ඔබේ ජීවිතේ පෙළට මාලයක් වගේ ගැට ගන්නවා කතාව කොහෙන්ද පටන් ගන්න ඒ අයගේ ඔය කීප දෙනාගේම ඇසුර ලැබිලා තියෙනවා මට. එක තැනක විතරක් ජීවත් නොවුණු. ඔව්. දැන් ඔබේ ජීවිතේ ඔබ අසා තිබෙන සහ ඔබ ඇසුරු කර තිබෙන. ඔබේ මව් පාර්ශවය සහ පිය පාර්ශවයෙන් ලැබුණු මේ වෙනස් වෙනස් අත්දැකීම් මල්ල පිළිබඳ කතා කරනකොට මම කැමති පුංචි සංචාරයක ඔබේ ජීවන වපසරිය ගැන කතා කරනවා. මම කැමති ඔබේ අම්මා කවුද තාත්තා කවුද එතකොට ඔය කිරියම්මලගෙන් ලැබුණු ආවාස ඒගොල්ලෝ කොයි පළාත්වල ජීවත් වුනේ මේ ජනනාද සිත්තමක් දක්වා එන්න මුල් වෙච්ච අය පිළිබඳ නම් කරනවා නම් ඔව් මගේ මව මගේ අම්මා ගේ නම නමින් පටන් ගමුකත් SA මේරි නෝනා ඒ නෝනා කැලක් තියෙනවා නිසා කට්ටිය ඒක ජුලියට් නෝනා ඇලිස් නෝනා ලිලියට් මේ ඉන්නේ අම්මා කාලේ ඔව මගේ පියා TM අපිට එන්නේ මුල් අකුරු දෙක TM තෙන්නකෝ මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා ටිකිරි බණ්ඩා බණ්ඩා බණ්ඩාර නෙමෙයි බණ්ඩා ටිකිරි බණ්ඩා බණ්ඩා ඔව් ඒ ඉන්නේ අපුච්චා ඔව් එතකොට අර අනුරාධපුරයේ හිටපු අත්තම්ම ගැන ඔයා මට කතා කරලා ඒ දවස්වල කියලා තියෙන්නේ අම්මේ අම්මා අම්මගේ අම්මා කිරි අම්මා කිරි අම්මා ඒ අම්මගේ පරම්පරාව ඔව් ඒගොල්ලෝ හිටියා අනුරාධපුරේ. එයා හිටියා අනුරාධපුරේ මේ අපි ඉතින් පසුව තමයි ඒවා දන්නේ ඉතින් මේ කාලීන අපි එතකොට නැහැ නේ ඉතින්. ඒ අය ජීවත් වෙනකොට අපි නැහැ තාම ඉතින් දෙමව්පියෝ
විවාහ වුණාට පස්සේ ඉතින් අපි ලැබෙන්නේ. ඉතින් ඒක නිසා පහු කාලීනව අපිට ඉතින් ඒකත් අන්දර අහන්න ලැබෙනවා. මෙහෙමයි හිටියේ කියලා. ජීවිතේ ගමම් මල්ලක් කරකට ගත්ත පෞලක සමාජිකයෙක් තමයි TM ජයරත්න මහත්මයා. මම මේ කියන්නේ ලංකාවේ තනින් තනට පදිංචියට යන්න වෙච්ච සිදු වෙච්ච පෞලක සමාජිකයෙක්. ඒ වුණේ ඔව්. එහෙනම් උනේ අපි මුලින්ම හිටියේ අපිට පදිංචි උනේ කියන්නේ මං මගේ ගම වෙන්නේ එතකොට දොඩංවල. කියන්නේ නුවර. මහනුවර. මහනුවර දොඩංවල. ඒ කියන්නේ එතකොට දෙමෝපියෝ ඉතින් ජීවත් වෙන්නේ නැත්තේ එහෙ. එතකොට මාව ලැබෙනවා. ඒ විදිහට අපේ ඉතින් පවුලේ. ඒ ලැබිලා ඉන්න කාලේ තමයි අපි ඉතින් වයස අවුරුදු 4 5 වෙනකන් ඉතින් වැඩෙනවා. මමයි මට මතකයි ඊළඟට මම ළඟට ඉන්නෙත් මල්ලි කෙනෙක්. ඉතින් අපි දෙන්න තමයි අම්මා ඉන්නවා. ඉතින් ඒ ඉන්න ඒ වෙනකොට රාජකාරියට නුවර කරන්නේ රාජකාරිය. එහෙම ඉඳද්දි අවුරුදු කීපයක් ඉඳද්දි අපට ලැබෙනවා මේ අපිට නෙමෙයි මේ මගේ පියාට නුවර එළියට මාරුවක් රජයේ සේවකයෝ යනවනේ තැනින් තැනට දරුවෝල් පිටින් ඒ ඉස්සරේක ලක්ෂණයක් ඒක ඔය ලොරියක් ගෙන්නගෙන ඒකේ බඩු පටවගෙන දරුවෝල් පිටින්ම ඔක්කොම යනවා ඉතින් තැනින් තැනට යනවා මම හිතන්නේ ඒක අර ලංකාවේ මේ කෙළවරේ කියන දකුණු කෙළවරේ ඉඳලා උතුරු කෙළවරට යනකම්ම නැගෙනහිර ඉඳලා බටහිරට යනකම්ම මාරුවීම් දීපු කාලයක් තිබ්බා. ඉතින් ඔළුවේ අත තියාගෙන යනවා මිනිස්සු කරන්න දැනෙන. පස්සේ පසු කාලීන කේක අර මං හිතන්නේ පළාත් මට්ටමට සීමා වුණාද කොහෙද? ඔව් ඒ දිස්ත්‍රික්කේ මං හිතන්නේ මට තේරෙන්නේ. ඒක ලොකු සහනදායි වැඩක් ඇත්තටම. නැත්තම් ඔය ගමන් මගේ යම් යම් තැන්වලදී තමන්ගේ ආදරණීය පුතාට යන්න ඕන මාර්ගය තාත්තා හරියට සලසලා දුන්නා. මං හිතනවා පසුගාලීනව ඔබේ බිරිඳ මාලිනී ජයරත්න මහත්මිය ලියන රචනා කරන අම්මා සඳකි මම එළුව හිරුය රිදී ඒ ඊර හඳන්නේ හඳේ නුඹේ ලෝකේ එළිය උනි ඈ රැකුමට පුතුන් දිවයේ දුක් ගැහැට විඳි පියසෙනේ හසට කවුගේ ලියුණා මදි කියලා ලියලා තියෙන්නේ ඔය අද්දකීම් සේරම එකතු කරගෙන කියලා. එනිසා ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු මේ ගීතය ගායනා කරලා අර තාත්තා ඔබව යොමු කරපු විශේෂ තැන්කීපය පිළිබඳව. ඔව්. අපි හෙමින් සීරුවේ කතා කරමු. ඔව්. හොඳ ආරම්භයක්. අපි ඔබට ආරාධනා කරනවා. ඔව්. Thank you.
ආගෙන හිටියේ මේ ගීතය ඇතුලේ ටීඑම් ජයරත්න මහත්මයා ගොඩනගන සංකල්පය. ඒක එසේමසේ සංකල්පයක් නෙමෙයි අපේ ජන සමාජය වෙනස් කරන සංකල්පයක්. පිය සෙනෙහසට නැතිද දරුවනි හඳුනන්නේ අම්මා වරුන් පමණද මතුබුදුවන්. තාත්තා කියන චරිතය පිළිබඳ ඔබේ ජීවිතයෙන් එළියට අරන් අපිට පෙන්වන්න. කවුද ඔබේ තාත්තා? ඔබ කොහොමද මේ ගමන් මගට අපි නොහිතන තැන් වලට තල්ලු කළේ? මම කැමති කතා කරන්නම්. පියා හත්වසෙන් මිතින් මොකුත් එහෙම අපට වැඩි සැරවැරක් නැති කෙනෙක් කවදාවත් සැරවැර කරලා නැහැ. නමුත් ඉතින් දරුවන්ගේ අනාගතය පිළිබඳව ඉතින් දරුවෝ කොහොමටත් ඉතින් පාසල් වලට යවන්න ඕනේ එහෙම ඉතින් මං වැඩි වයසින් වැඩි වැඩෙනකොට පාසල් යන අවදීදී ඉතින් මාට නිරන්තරයෙන් ඉස්කෝලේ යන්න ඕනා කියලා දැන් ඉස්කෝලයක් තියෙනවා. ඒ කාලේ මේ තරඟකාරීත්වයක් නැහැ පාසල් වලට. මොකද්ද ඉස්සල්ලාම තෝරගත්තේ ඉස්කෝලේ? කොයි පාසලටද ගියේ? මම නෙමෙයි ඉතින් ඇත්ත වශයෙන්ම ඉතින් මාව ගිහින් දාන්නේ කටුගස්තොට නුවර කටුගස්තොට තියෙනවා සාන්ත අන්තෝනි විද්‍යාලය සෙන්ට් ඇන්තනිස් කොලෙජ්. ඔව් ඒකට තමයි ඒක බොහොම මේ සුපිරිගනේ පාසලක්. ඉතින් පස්සේ ඒක අපි දන්නේ ඉතින් නමුත් අපිට ලැබෙනවා ඒ පාසලට යන්න. ඉතින් මට මතකයි ඉතින් කුඩා කාලේ ඉතින් පුංචි කොට කඩසමක් අන්දලා සුදු ඉතින් එහෙම එක ගිහිල්ලා ඒ පාසලේ හිටපු විදුහල්පති කතෝලික පියතුමේ ෆාද රෙක්ට හඳුනන්නේ එහෙමයි ෆාද රොසාටි කියලා ඉතාලියානු ජාතික කෙනෙක්. ඉතින් ඒ පාසල තමයි බාර දෙන්නේ. හැබැයි ඔබ දකින්නවද දැන් අපි සාමාන්‍යයෙන් අපි දැන් අද තියෙන පාසල් සංස්කෘතියට වැඩි ඒ කාලේ පාසලක් ඇතුලේ මොනවද තිබ්බ විශේෂතා? භාෂාව කුමක්ද ඇසුරුවේ? කොයි විදිහේ මේක වැඩි හික්මීමක තුනේ? හික්මීම නම් ඒක ඒ පාසලේ තිබිච්ච හික්මීම ගැන මම බොහොම ගෞරවයෙන් කතා කරන ඕන තැනකදී 100ට 100ක්ම විනය ශික්ෂණය තිබ්බා. ඇත්ත වශයෙන්ම දරුවන්ගේ ඒ හැදියාව කියන එක දරුවන් මොකද මේ පාසල් මෑණියන් මවක්නේ පාසල් මෑණියන් අපි හඳුන්වන්නේ එහෙමනේ පාසල් මෑණියන්. ඉතින් මේ පාසල් මෑණියන්ට බාර දීලා එළියට එන්නේ හොඳ කෙනෙක් වෙන්න ඕනේ. ඒ මෑණියන් බිහි කරන්නේ ලෝකයට හොඳ දරුවෙක්. ඒක නිසා ඉතින් එහෙම මං උදාහරණයකට එහෙම කියන එක හරියටම හරි කියලා මම හිතනවා. මොකද මේ පාසල් මෑණියන්ගෙන් බිහි වෙන්නේ හොඳ දරුවෝ. ගුණගරුක විනයගරුක දරුවෝ. ඉතින් ඒ අය ලෝකයට වැඩදායී දරුවෝ. ඒකයි. ඉතින් එහෙම පාසලකට යන්න ලැබීමේ මහා වාසනාව මට උදා වුණා. දැන් ඔය පාසලේ තිබුණාද සංගීත කාමරයක්? එතකොට මුල වශයෙන් සංගීතේ රත්පුත් තබන්න සෙන්ට් ඇන්තනිස් වලදී ඔබට සහයෝගයක් ලැබුණාද ඒ ගුරුවරුන්? ඒ පැත්තෙන් එහෙම මොකුත් නැහැ. ඉතින් ඇත්තටම අපි මේ අපේ ගෙදරවල ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. සිංහල කතා කරන ගෙදරකින් ඉතින් ළමයෙක් ඒ පාසලකට ගියාම ඒක ඉංග්‍රීසියට බර. ඒ කියන්නේ මාධ්‍ය වෙන්නේ ඉංග්‍රීසි වාගේ තත්ත්වයක්. ඉතින් කොහොමද ඉංග්‍රීසි හුරුව ගත්තේ පාසලේදී? ඉතින් උගන්වනකොට අපි බලාගෙන ඉන්නවා. ඉතින් අහගෙන ඉන්නවා. අපිට කිසි දෙයක් උත්තර දෙන්න විදියක් නැහැ. ඉතින් අපි වටපිට බලනවා. අපි මොන හරි ඇහුවොත් මේ ගුරු මහත්මිය අපට ලැබෙන කුඩා දරුවන්ට අම්මලා තමයි හම්බ වෙන්නේ. ඉතින් අය මොන හරි අහනකොට අපි වටපිට බලනවා. ඊළඟ ළමයා මොනවද කියන්නේ ඒකට දෙන උත්තරේ. එතකොට ඒකත් අපිත් ඒ උත්තරේම දුන්නා වගේ අපිත් ඇසිරෙනවා ඉතින්. හැබැයි ඉතින් පළවෙනි සතියේ යනකොට අපිට පුළුවන් ඉතින් ඔය අකුරක් දෙකක් වචනයක් දෙකක්කට හුරු වෙනවා අපි. ඒක මං හිතන්නේ කුඩා දරුවෙකුගේ මනස සහ හදවත කියන ඒවා හරි පිරිසුදුයි. හැම අංශයක්ම පිරිසුදුයි පුංචි දරුවන්ගේ. ඒ පුංචි දරුවෝ සුදු රෙද්දක් වගේ. ඒ දරුවන්ගේ කහට පැල්ල ඉක්මනට අල්ල ගන්නවා. ඒ වාගේ තමයි ඕනම දරුවෙක් මං කියනවා භාෂා 10ක් කතා කරන පිරිසක් මැද්දට දාන්න පොඩි දරුවෙක්. ඒ දරුවල් වැඩෙන්න ওই භාෂා 10ම කතා කරනවා. කතා කරනවා. පුළුවන්. මොකද ඒ හුරුව ආ භාෂේ ගන්නවා ඒ දරුවෝ.
මම හිතන්නේ ගුරුවරු ඒ දේ හොඳට කරලා තියෙනවා. දැන් ඔබේ පාසලේ නේද අර මේ දැන් අපි ගත්තොත් එහෙම ස්ටැන්ලි පීරිස්. ඔව් පසු කාලීනවා ඒව දැනගන්නේ අපි කුඩා කාලේ කවුරුත් දන්නේ නැහැ. රූකාන්ත ගුණදෙල. ඔව් ස්ටැන්ලි පීරිස් මහත්මයා කොළඹ ඇවිල්ලා අපි සංගීත ලෝකයේදී හම්බ වෙලා කතා බහ වෙනකොට තමයි දන්නේ මේ එක පාසලේ කට්ටිය මට වඩා නිකක් වැඩිමල්. ඔව් ස්ටැන්ලි පීරිස් මහත්මයා ඒකම ඉගෙනගෙනම ඒකම ගුරු මහත්මයෙකුත් වෙනවා. මම හිතන්නේ චිත්‍ර කර්මයට හරිම අති දක්ෂ කෙනෙක් තමයි ස්ටැන්ලි පීරිස් මහත්මයා. ඔය සීමල ගස් තැන්න පාරි ගමේ නම් කියවෙනවා. ඒක තමයි තියෙන්න ඕනේ මේ වැඩසටහන. ඔය ඉස්කෝලෙත් එක්කම එහා පැත්තෙන් තියෙනවා පෙට්‍රල් ෂෙඩ් එකක් තියෙනවා. එතනින් තියෙනවා පාරක් සීමල ගස් තැන්න කියලා. ඒ සීමල ගස් තැන්න පාරේ තමයි ස්ටැන්ලි පීරිස් ලැගෙන්නේ. රූකාන්ත ඔබේ පාසලේ. රූකාන්ත පසු කාලිනේම දරගන්නේ රූකාන්තේ පාසලේ කියලා රූකාන්තර කෑගල්ලේ මම හිතන්නේ. දැන් පසුව දාන්න ගන්නකොට කෑගල්ලේ කියලා කොහේ හිටියද දන්නේ නැහැ ඉතින්. මුරලි මුරලි හිටියා. ඔව්. අපි ක්‍රීඩකයා. ඔව්. තව කවුද මේ මේ සිරිවර්ධන අපේ සුනිල් සිරිවර්ධන. ඔව් මම හිතන්නේ මදුමාතුගේ තාත්තා. තාත්තා. ඉතින් ඒකත් මම අහලා තියෙනවා මිසක් අපිට කුඩා කාලේනේ අපි එකට හිටියට අපි කවුරුත් දන්නේ නැහැ. අද මේ වැඩසටහන ආශිෂ සංගම් දෙකක් අහනවා. එකක් ඔය අපේ කටුගස්තොට සෙන්ට් ඇන්තනිස් විද්‍යාලය ආශිෂ සංගමය ඊළඟට අපි මේ පූර්ව මේ පිළිබඳ කතනේ කියන කොටත් යම් යම් දේවල් වලට මම දැක්ක මේ නව්‍ය මාධ්‍ය ඔස්සේ සලකුණු කරලා තියෙන මේ කුරුණෑගල මලියදේව විද්‍යාලය ආශිෂ සංගමය නෝරදෝම් හැමෝටම මැසේජ් එක ඇරලා තියෙන වැඩසටහන බලන්න කියලා. මොකද ඒ පාසලේ තමයි උසස් අධ්‍යාපනය ලබන්නේ. හරි. දැන් ඊළඟට තියෙන සොඳුරු අතීතය ගැන කියන්නේ. ඔව්. ඔය සොඳුරු අතීතය ගැන කියනකොට අපි ළඟ තිබෙන ඔබේ සුන්දර අතීතයේ බොහොම වටින රුව කොටස් ටික මේ ඔබේ ජීවිතේ ආපස්සට ඇරලා බලපුවම පෞගිය දශක 3ක විතර කාලයක් ඇතුළත ස්වාධීන රූපවාහිනියට ඇවිල්ලා ඔබ ගායනා කරපු යම් යම් අවස්ථාවන් අපි එකට එකතු කරගෙන තිබෙන. අපි ඉතල නලඹරයිමු. ඊට පස්සේ මේවට සම්බන්ධ වෙච්ච අපේ හිතවතුන් ගැනත් සටහනක් එකතු කරන්න. ඔය වගේ ප්‍රචාරය කරනවා නම් ගීත තියෙනවා
බර ගානක් මේක ඇතුලේ ස්වාධින රූපවාහිනිය. ඉතින් අපි මේ අතරින් පතර පොඩි උපක්‍රමයක් වදන්නේ මේ 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 වැඩසටහනට නොගැයෙන ගීත ටික කොහොම හරි අපේ ප්‍රේක්ෂකයන්ට අහන්න බලන්න අවස්ථාව ලබා දෙන්න. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඒ යුගයේ අපිට මේ පටිගත කිරීම වලට අපේ උපාලි රංජිත්, එතකොට ප්‍රාන් වාකිෂ්ඨ, එතකොට ජයන්ත කරුණාරත්න, ඉන්ද්‍රජිත් වන්නියාරච්චි ඔබට මතකයි. එතකොට චන්දන රබෙල් මේ වගේ උදවිය සෑහෙන්න වහන්සියලා කරපු නිර්මාණ තමයි ඔය තියෙන්නේ. මොකද කලාකරුවා සහ ස්වාධින රූපවාහිනියේ ඉන්න නිෂ්පාදකයා අතර පුදුමාකාර බැඳීමක් තිබුණා. අදටත් ඒක එහෙමමයි. ඔක තමයි සොඳුරු අතීතේ. සොඳුරු අතීතේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති. ඉන්න ඇති. බිරින්දෑ මේක ලිව්වේ කුමන කාරණයක් අරබයාද? මෙහෙමයි. ඉතින් එහෙම මේ විශේෂයක් කියලා නැහැ. ඉතින් ආදරය හඳුනනවා. ප්‍රේමය, කරුණාව, දයාව සියල්ලම කැටි වෙච්ච කෙනෙක් කියලා මං හඳුන්වනවා ඇයව. ඉතින් හොඳ අම්මා කෙනෙක්, හොඳ බිරිඳක්, හොඳ දුවෙක්. ඉතින් ඒ ඒ අවස්ථා ඒ තැන් නියෝජනය කරපු කෙනෙක්. ඉතින් හොඳ සාහිත්‍යයේ දැනුමක් තියෙනවා. මොකද ඇයට මේ කවිත්වය කියන එක පොඩි පිහිටීමක් තියෙනවද කොහෙද? ඒත් එක්කම යාට පොඩි වාසනා ගුණයක් ආවා. මොකද ඔය අතුල් කෝට්ටේ තමයි ගෙදර තියෙන්නේ. ඒ අල්ලපු ගෙදර හිටියේ ලංකාව පුරා ප්‍රසිද්ධ වෙච්ච හොඳ කවියෙක්, විමලේන්ද්‍ර වතුරගම මහත්තයා. ඉතින් මේ ඒ විමලේන්ද්‍ර වතුරගම මහත්තයා ගෙදර ඒ නෝන මහත්තයයි ඒ මහත්තයයි දෙන්නම දෙන්න කවියෙන් කතා කරන වෙලාවල් තියෙනවා. ඒ ටිකක් ඉහළට ගිය කට්ටිය ඔය සාහිත්‍ය දැනුම තියෙන කවිත්වයේ තියෙන එයා හරි කැමති කවියක් කියනවා. ඒකට පිළිතුරක් ලැබෙනවා ඒ පැත්තෙන් මේ පැත්තෙන් තව කතාවක්. ඒ විදිහට මේවා අහගෙන ඉන්නවලු හරි සතුටින් අහගෙන ඉඳලා තියෙනවා. ඇත්තටම අර උපතින් ගෙනාපු යම් ශක්තියක් තිබ්බනම් ඒ ශක්තිය තව දුරටත් ශක්තිමත් කරගන්න හොඳ හොඳ මේ උපකාරයක් වුණා මං හිතන්නේ ඒ ගෙදර. අපි මීළඟ ගීතය හැටියට තෝරගෙන තියෙන සොඳුරු අතීතයේ ගීතය ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි මේ අයුරින් හමුවන්න ඇති. මේ තියෙන්නේ සොඳුරු අතීතයේ ගීතය නිකුත් වෙච්ච ගීත ඇල්බමය. මේ තියෙන සංගීත තැටිය, මේ තියෙන්නේ කැසට් පටය. මේ දෙකෙන් තමයි මේ ගීතය හඳුනාගන්නේ. මම හිතන්නේ ඉතාම රසාලිප්ත ගී එකතුවක් මෙහි තිබෙනවා. ඒ වගේ අපි ටිකක් වැඩිමනක් කතා කරන්න වෙන දවසක් යොදාගනිමු. කොහොමුණත් ඔන්න මේක තමයි ආදරයෙන් අපි හමු වෙන සොඳුරු අතීතයේ මෙනෙහි කරන වෙලාව. මගේ හද තුල ඔබ ඉන්න ඇති
බැලුවේ මේ තරුණ මුහුණයි මේ මුහුණයි අතර වැඩි වෙනසක් නැහැ කියලා. මේ මුහුණයි මේ මුහුණයි ඉන්න ඕන කොම කොම හරි දැන් මං කියන්නේ මනෝජ් මේවා අපි ඉගෙන ගන්න ඕන කාරණා. පළවෙනි ගීතය ඈ මාලනී අක්කා බිරිඳ ලිව්ව ගීතය. දෙවෙනි ගීතයත් මාලනී අක්කා බිරිඳ තමන්ගේ ආදරණීය බිරිඳ ලිව්ව ගීතයක් තමයි ගායනා. දැන් ඊට පස්සේ ඕන ගීතයක් ගායනා කරන්න පුළුවන්. කිසි ගැළලුවක් නැහැ. ඔව් බය නැහැ. බය නැහැ. මං කැමති නුවරින් කුරුණෑගල ආපු කරන්දරේ අපිට කියනවා. නුවර ඉඳද්දී අපිට කුරුණෑගලට එන්න ඉස්සෙල්ලා මගේ පියාට මාරුව නුවර එළියේ හිටියා. නුවර එළියේ ඉඳලා ආයේ නුවර ආවා. ඇවිල්ලා ආයෙත් අවුරුද්දක් විතර ඉඳද්දී තමා ඊළඟ පාරු එන්නේ අනුරාධපුරේට. අප්පච්චි. ඒක දුර වැඩි. ඉතින් අනුරාධපුරේ ගියොත් එහෙම මේ අර සති අන්තෙට නුවර එළියේ ඉඳලා සති අන්තෙට ඇවිත් යන එක කරන්න විදිහක් නැහැ අනුරාධපුරේ දුර වැඩි නිසා. ඊට පස්සේ ඒක කොහොම හරි යට ගහගෙන කොහොම හරි ඉඳ ඇති අවුරුද්දක් විතර ඉඳලා ඒක ආයෙත් කරගිලා ආවා. ඊට පස්සේ ඒක හදාගත්තා කුරුණෑගලට. මොකද කුරුණෑගල ඉන්න ලොකු අම්මලක් අම්මේ අක්කා. ඒ බැඳලා ඒ අයට යමක් කමක් තියන අය. ඉතින් අනිතක හැතැම 26යි තියෙන්නේ කුරුණෑගල නුවර අතර පහසුයි. ඊට පස්සේ පාරුව හදා ගන්නවා කුරුණෑගලට. ඊට පස්සේ මලියදේ වැටෙන්නේ. ඔව් දැන් ඊට පස්සේ නුවර පාසල අතරින් දෙනවා. මොකද ඉතින් නුවරට මේ කුරුණෑගලට ආපුවාම ලේසියිනේ. ලොකු අම්මලත් ඉන්නවා. අපිත් ඉන්නවා. ඉතින් කුලියට ගයක් එහෙම අරගෙන ඇවිල්ලා ඉතින් හිටියා. ඊට පස්සේ තමයි මට මලියදේ විද්‍යාලය ලැබෙන්නේ. ඒතකොට මලියදේවේදී ඔබ සංගීත විෂයක් හැටියට අතාරිනවා. ඔව් දැන් සංගීතය විෂයක් හැටියට හදාරනවා කියන්නේ දැන් මට වෙන වැඩේ මෙහෙමයි. දැන් සාන්තන්තුන විද්‍යාලයේ අපිට දැන් සරිගම පද නිස මොකුත් නැහැ. සිංහල අපි ඉගෙන ගන්න සංගීතය. ඔව්. එතන මොකක්ද තිබෙන්නේ? එතන තියෙන්නේ බටහිර සංගීතයෙන් අපිට දැන් අපි දැන් සරිගම පද නිස කියන එක ඒගොල්ලන්ගේ ඩෝ රේ මී ෆා සෝ ලා ටී ඩෝ. ඒක තමයි එන්නේ. ඊට පස්සේ ඉතින් ඔක ආරෝහණ අවරෝහණ කියන දැන් අපි සරිගම පද නිස කියනවා වගේ සනිතප මගරිස කියනවා වගේ ඉතින් මේ ළමයි හිටෝලා පියානෝ එක තමයි තියෙන්නේ. ගුරුතුමිය ඉන්නවා වටේ ඉඳගෙන කොටස් කරලා ළමයින්ට එක එක හඬවල් කියවනවා. ඒකෙන් හොඳ ස්වර අභ්‍යාසයක් ලැබුණා අපට. ස්වර අභ්‍යාසයක් ලැබෙනවා. ඒ ඒ ස්වරය දීලා ඒක කට අපිට අර කට හදලා රවුම් කරලා කියන්න ඕන ඒක. ඊට පස්සේ ඇඟිලි තුනක් විතර දාන්න පුළුවන් ප්‍රමාණයට කට ඇරලා හුස්ම අරගෙන ඒ පුහුණුව මං හිතන්නේ කුඩා කාලේ මට ලැබීම මට වගේ වාසනාවක් කියලා හිතනවා. ඒ ගුරු මහත්මිය අපිට ඉගැන්වුවා ඒක. ඒක නිසා මේ මලියදේවේදී පොඩි වැඩෙක් වුණා. කවුද මලියදේවේ ඔබේ දක්ෂතා හොඳින්ම හඳුනාගත්ත සංගීතාචාර්යවරයා? දැන් මට මේ මලියදේවට ආවට පස්සේ මට ඇහෙනවා අර පැවිලියන් එකෙන් අපි ළමයි සංගීතය ඉගෙන ගන්නවා මට ඇහෙනවා ඒ සරිගම පද නිස ඒ හඬවල්. එතන මට තේරෙනවා ඊයෙන් වගේ මේ අර මං අර අපි කරපු එකම තමයි මේ වෙන වගේක් වෙන වචන වගේක් දාගෙන මේගොල්ලෝ කියනවා නේද කියලා වගේ මට හැඟීමක් එනවා. නමුත් මට දැනෙනවා මේ එකම තමයි කියලා. ඉන්පස්සේ ඉතින් විෂයක් හැටියට සංගීතයේ තියෙන නිසා ඒ විෂය කළා. ඉතින් කළාම ඉතින් ගුරුතුමාට තේරුණා මේ හොඳට කියනවා කියලා. කවුද මේ ගුරුතුමා? KM දයාපාල. KM දයාපාල. අපි කඩු ගන්නාවේ තමයි ගම. එතුමා තමයි පාසලේ ගුරුතුමා. ඉතින් කඩු ගන්නාව කියන්නේ කලාකරුවෝ ගොඩගගේ ගමනේ. ආ ඔව්. ඒ ආයේ දැන හඳුන ගන්නත් ලැබුණද මේ නිසා? අම්මේ ඔව්. මොකද මේ කලා ලෝකයේ ඉන්න අග්‍රගණ්‍ය ශිල්පියෙක් වන වික්ටර් රත්නායකයන්. එතකොට අපි ගුවන්විදුලි එහෙම වැඩ කරපු ටියුලින් ජයරත්න. ටියුලින් ජයරත්න. සෝමපාල රත්නායක. ඔව්. මේ සියලු දෙනාම එහෙදි අඳුර ගන්න ලැබෙනවා ගුරුතුමාගේ ගම නිසා අපි විභාග ආදී දේවල් වලට උඹට එන නිසා. ඒ කියන්නේ ඔබ මේ ශේෂ්ඨයට එන්න කලින් තමයි වික්ටර් රත්නායක හඳුනගන්නේ. ආපෝ අයියෝ ඊට පස්සේ කොළඹට ආවට පස්සේ අපි වෙනස් වෙලා ලොකු මහත් වෙලා ඉතින් ඊට පස්සේ ඉතින් බලන්නකෝ ඉස්සෙල්ලා හඳුනගත්ත චරිත මේ විදිහට එකම ඇල්බමේ මේ බලන්න මේ එකම ඇල්බමය මේ පැත්තේ ඉන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන්. ඈ හරි. එතකොට දැන් මේක අනිත් පැත්ත ආරෝපණය මෙන්න ඉන්නවා.
එම් ජයරත්න කියලා කරේ කොහේ කොහෙන්ද හොයාගත්තේ හරි හරි දැන් අපිත් විශ්වයටපත් වෙලා බලාගෙන ඉන්නවා මේ මොකද්ද මේ මේ පැත්ත බලන්න මේ පැත්ත අර මැජික් වෙන්නවා වගේ හරි මේ මේ හොඳයි ඔබේ කතාවේ ඔව් ඊටාම වටින තැන තමයි ඔබ ගුරුවරයෙක් සංගීත ආචාර්යවරයෙක් බවට පත් වීම එතෙන්ට පාර කැපුණේ කොහොමද එතෙන්ට දැන් අපි අර සංගීතය ඉගෙන ගන්න අවස්ථාවේදී ගුරුතුමා විෂයක් හැටියටම පමණක් නෙවෙයි ඒ උගන්නන අතරදී දැන් සංගීත විද්‍යාලයේ තියෙන කොළඹ අපි ජීවිතේ කොතන කවදාවත් දැකලා නැහැ කොළඹ ඇවිල්ලා නැහැනේ ඒ කොළඹෙන්න ඕනේ සංගීත විද්‍යාලය තමයි හේවුඩ් කියලා කියන්නේ එහෙමයි ඒ හේවුඩ් එක සංගීත නැටුම් චිත්‍ර යන්ත්‍ර වලට ඉන් පසුව ගුරුතුමා අපිට කියනවා මේ මේ විභාග තියෙනවා මේ වගේ බාහිරව කරන්න පුළුවන් ඒ කොළඹින්ම කරන විභාගෙම බාහිරව කරන්න පුළුවන් ගාන්ධර්ව සභා විභාග කියලා ඔව් ඒ කියන්නේ ප්‍රථම ද්විතීක වශයෙන් ඔක තියෙනවානේ ප්‍රාරම්භ මධ්‍යම අවසාන ඉතින් ඒකට ඉතින් අපිට තේරෙන්නේ නැහැ නමුත් ඉතින් විභාගයක් තියෙනවා ඒකට අපි සැරසෙන්න ඕන කියලා ඒවා උගන්නලා පළවෙනි එකට රාග පහයි තියෙන ඉතින් ඒක ඉතින් උගන්නලා ඉතින් ඒ විභාගෙට අපි ගෙනිච්චා ඔව් ගායනෙ ඒක අපිට මධ්‍යස්ථානයේ හැටියට ලැබෙන්නේ නුවර නුවර කොහෙද නුවර පුෂ්පදාන විද්‍යාලය ආහ ඒක තමයි මට තව කවුද එන්නේ පරීක්ෂකව හැටියට පරීක්ෂකව හැටියට එනවා අපේ ලයන්ල් ඉදිරිසිංහ සර් ආහ එතකොට ධර්මසිරි සර් එනවා එතකොට තබ්ලාවට එනවා සොයිසා කියලා මහත්මයෙක් බොහොම ඔව් දැන් ඉතින් තබ්ලාවේ දා කියලා මේක ගහලා මාත්‍රාව ගහලා ඊට පස්සේ සෙරෙප්පිය පටිය දානවා ඊළඟට තාල් තියාගෙන හැබැයි ඉතින් විලම්බලයෙන් ගානවා කියලා තාලේ කියන්න ඕන අපි ඉතින් ඇඟේලේ නෑ වෙන 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 කවුද ඉතින් ඒ පිරිස මේ කොළඹ ඉන්න පිරිසම තමයි ස්ටාෆ් එක එන්නේ ඇවිල්ලා ඉතින් අපිට අපි විභාගෙට පෙනී හිටිනවා කොහමද සියලු විභාග සමත් වුණා සමත් වුණා සමත් වුණා ගුරුතුමාගේ හොඳක් තියෙන්නේ පළවෙනි අවුරුද්දේ ගාන්ධර්ව සභා ගායනයෙන් ප්‍රථම ගාන් මේ සමත් වෙනකොට ඊළඟ අවුරුද්දට හදනවා එයා වයලීනයක් දීලා වයලීන එක ඉගෙන ගන්නත් මුල්ුණේ ඒකයි ගායනයෙන් ඒ දෙනකොට වයලීනයක් දෙනවා දෙවෙනි අවුරුද්දේ ගායනයෙන් ගායනයෙන් මධ්‍යමයේ කරනකොට සහ වයලීනයෙන් ප්‍රාරම්භ කරනවා එසේ මෙසේ නෙමෙයි ඔව් සුනිල් සාන්තයන්ගේ ගීතවලටත් නේද වයිලීනෙන් දායක වෙච්ච චරිතයක් ඉතින් අපි මේ ඉතිහාසය මතු කරන්න ඕනේ අර අර මේ මේ ඊළඟ ගීතේට ඉස්සෙල්ලා ඔව් අර ගුරු මහත්මයෙක් වුණ හැටි කිව්වේ නෑනේ ආ ගුරු මහත්මයෙක් කියන්නේ ඒක හරි දිග කතා මෙව්වා මේ කියෙම්ම කියන්න ඕනේ වා කෙටියෙන් කියන්නේ ඉතින් අපි ඊට පස්සේ අපි ඒ වෙනකොට අපි මේ යුනිවර්සිටි විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියට දැන් ඉගෙනගෙන උඩට ගිහින් ඒත් එක්කම දවසක් අපේ ගුරුතුමා දයාපාල සර් කියනවා ඇවිල්ලා අපි සංගීතය කරන පිරිසක් හිටියා මම SMS බණ්ඩාර DB සේනනායක HB රත්නායක පිරිසක් හිටියා සංගීතය ඒ අයට කිව්වා මේ ඒ අයත් අර ගාන්ධර්ව සභා විභාග පාස් කරලා හිටපු අය ඒක නිසා ගුරුතුමා දන්නවා මේ අයට පත්වීම් ලබා ගන්න පුළුවන් කියලා මොකද බලන්නට ගැසට් කරලා තියෙනවා මේ සංගීත නැටුම් චිත්‍ර ගුරුවරු ගන්නවා මේ సౌందර්ය ඒකෙන් අන්න ගැසට් කරලා තියෙනවා මේ දාන්න ඔක්කොම දාන්න කියලා සේරම දැම්මා ඉතින් දැම්මට මමත් ඉතින් දැම්මා කොහෙද සම්මුඛ පරීක්ෂණ තිබ්බේ සම්මුඛ පරීක්ෂණයට එන්න උනේ කොල්ලු මේ මෙතන ග්‍රීන් පාත් එකේ එතකොට අධ්‍යාපන දෙපාර්තමේන්තුව තිබ්බේ එතන ඔව් මං කියන්නද මේ ග්‍රීන් පාත් ආපු කතන්දරය කියලා ඊළඟ ගීතරයක් ඊට පස්සේ ඉතුරු ටික කතා කරා කියන්නු ග්‍රීන් පාත් ආපු හැටි ඒ ඉතින් දැන් ටෙලිග්‍රෑම් එකක් එනවා මේ එන්න මේ සමුක පරීක්ෂණයට පෙනී හිටින්න කියලා. ඔව්. ඉතින් දැන් කොළඹ ඇවිල්ලත් නැහැ. පාරවල් දන්නෙත් නැහැ. දැන් එන්න කෙනෙකුත් නැහැ. කොහොම හරි මේ ආවා. ඇවිල්ලා සර් ඉතින් සතුටුයි මේ යන්න ඉතින් වයලින් එක තරන් යන්න කියලා කිව්වා. කවුද හිටියේ සමුක පරීක්ෂණයට? සමුක පරීක්ෂණයට හිටියා පිරිසක් WB මකුළුණ මහත්තයා මම හිතන්නේ ජේ සේදරමන් මහත්තයා හිටියා නම් තව කීප දෙනෙක් පසු අයියේ දැනගත්තේ මකුළුණ මහත්තයායි ඔය අතර යම් සම්බන්ධයක් තිබ්බා ඊට කලින් ඉඳලා ඒ මොකද මකුළුණ මහත්තයා එතන බෝඩ් එකේ ඉන්නවා කියලා දැක්කහම මට හිතුනේ ආ මේ අර ඉස්කෝලේට එහෙම ඉන්නේ අර Volkswagen කාර් එකේ එයා තමයි මේ ප්‍රධාන
සංගීත නැටුම් පරීක්ෂක තුමා. එයා ලංකාව වටේම යනවා පාසල් වල ගිහිල්ලා අධ්‍යාපන මත්තංශේ ගිහිල්ලා ඒ පාසල් වල ඉන්න හොඳම ශිෂ්‍ය ශිෂ්‍යාවු දැනගන්නවා හඳුරා ගන්නවා. එතුම දැනන් හිටියේ ඔබ වැඩ්ඩෙක් කියලා. ආ ඒක නම් මන් දන්නේ නැහැ. එතුම දැනගනි හින්ද ඇති. මේ කොයි හැටි වෙතත් ඉන්නේ අපේ තියනනේ ලොකු ගරුසරයක් සරුවක් බයපක්ෂපාතීත්වයක් තියෙනවා එතුමන්ට. ඉතින් ඒ ඇවිල්ලා එදා මං දැක්කහමට පුදුමිතුනා මේ අර අපිව පරීක්ෂා කරලා බලන් දෙන මහත්යන මේ ඉන්නේ කියලා. ඉතින් එතෙන්දී ඉතින් ගිහිල්ලා සහතික දීලා ඔක්කොම කරලා වයලින් එක පොඩ්ඩක් වාදනය කරන්න කියලා. මං ඉතින් එළියට ආවා. ඉතින් වැඩේ ඉවරයි. එළියට ඇවිල්ලා හැබැයි අර අපි ඇප්ලිකේෂන් දාපු හැමෝම එතන නැහැ. මේක තියෙන්නේ නාමාවලිය දැන් මේ අකාරාදිය පිළිවෙලට. ඔව් දැන් ටී අකුර තමයි යන්නේ තෙන්නකෝන් මුදියන්සේ. ඔව් ටී අකුරෙන් එන කට්ටියක් තමයි එදා ඉන්නේ. අදත් ඉන්නවා ටී අකුරෙන් එන තෙන්නකෝන් උදේ එහා පැත්තේ ඉස්පාරේ. හරි එදා ඒකට තව කවුද ටී අකුරෙන් ආවේ? ඒ ටී ඉතින් ඒක ඒකත් හොඳ සුන්දර කතාවක් මේකේ තියෙනවා. මේ මම ඇවිල්ලා එළියට ඇවිල්ලා ඉතින් සපත්තු දෙක දාගන්නකොට ඊළඟ කවුරු හරි ගිහිල්ලා ආයදුම් කරු ගිහිල්ලා මට ඇහෙනවා මේ තබ්ලාවෙන් තබ්ලා වාදනය කරන්නේ. ඒ වාදනය කරද්දි ඉතින් මේ හොඳට ඉතින් වාදනය කරනවා. ඊට පස්සේ මේක දැන් සමගුණ දෙගුණ තෙගුණ චතුර්ගුණ එහෙම කරන්න ඕනේ මේ මේ සංගීතයේ තියෙන වචන මේවා. ඒ කියන්නේ ඒ වේගය ඒ ලයි වේගය. ඉතින් ඒ වෙන අපි හිතාගන්න බැරි විදිහේ වේගවත් සුරලක් වාගේ තබ්ලාවේ වාදනය වුණා. ඇත්තටම හිටපු එතන හිටියා මං හිතන්නේ එක 20ක් 25ක් විතර හිටියා. ඒ හැමෝම අර දැලින් එල්ලිලා බැලුවා මේ කවුද මේ කියලා. දැන් මටත් මේක හරි සතුටක්. මේ මෙහෙම එකක් මං අහලම නැහැ. මේ මෙහෙම තබ්ලා වාදනයක්. ඔව්. ඒ කියන්නේ මේ සම්මුඛ පරීක්ෂණයට ඇවිල්ලා ඒ දක්ෂතාවය උපරිමයෙන්ම පෙන්නවා. ඇයි මේ ගුරුපත් වීම වලට නිකන්දවලා දෙන්නේ? ආයේ කතා දෙකක් නැහැ. එයාගේ ශිල්පය පෙන්වුවා. පස්සේ තමා දැනගත්තේ ටී එම් ජයරත්න ළඟට ආයුධම් කරු ඉඳලා තියෙන ටී ෂෙල්ටන් පෙරා. කොයිතරම් වටිනවද? වටිනවා කියන්නේ ඉතින් අවුරුදු ගානක් ගියාට පස්සේ තමා දැනගත්තේ. ඒ තබ්ලා වාදනයට හැමෝම ඇත්තටම මේ අර පිට හිටපු කට්ටිය දැල් වලින් හිමීට බැලුවා මේ මොකද්ද කියලා. ඔయిత පස්සේ කතාව තමයි මේ ටී එම් ජයරත්න ගොඩනැගෙන හරි ලස්සන තැන් ටික අපිට ස්පර්ශ වෙන්නේ. දැන් गुरुपत् कुहाड़ मुखद उणे कथांतरे पितुटिक गटगा मारी लसन प्रमुख सिद्धार्थ स्वामी हे रचना करटिम गी सियाक आयु लगित आयुगे मटत्वाल प्रार्थना वटे Thank you.
රබුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ රචනා කරන ලද බොහොම වටින මෞගුණ ගීතයක් හැටියට තමයි මේ ගීතය අපි මනන්නේ මොකද ඔබ සහ ස්වාමීන් වහන්සේ එකතු කරන ලද සමනල කන්ද ගම්මානේ සුමුනේද ඒ කැසට් පට සමුච්චය වෙනුවෙන් ඔබ ගීත එකතු වුණා ඒ ගීත අතර සියක්කාවි ලැබ ගීතයත් විශේෂ ගීතයක් ඔව් සෑහෙන ගීත සංඛ්‍යාවක් ස්වාමීන් වහන්සේ රචනා කරලා තියෙනවා මට माने मे मे गीते मौगुणी कोई तरह लसन मतुगते रुहिरुले किरीपे सेनेहास सुवंद गलाबे मऊतनी तम स्पर्श कर अम्म की कोई तरह वाटी अम्म कोई तरह सतुनाद अरे गुरुपत्ति महाबुना गुरुपत्ति महाबुना अम्मा ඉතින් බොහොම අහිංසකයි ඉතින් මේ සතුටක් කියලා මා යවහාගිය සතුටක් නෙමෙයි මේ ඇත්තටම අපි සංගීතය ඉගෙන ගත්තේ මේ ටිකක් හොරෙන් හොරෙන් වාගේ. ඒ දවස්වල තිබ්බ ප්‍රවණතාවයක් මේ දරුව පාසල්වල ඉගෙන ගන්නවා මිසක් සංගීතය නැටුම් ආදී දේවල් ඒවා ඕන නැහැ. එහෙම ගතියක් තිබ්බා මොකද කලාවට සම්බන්ධ වෙච්ච අයගේ ජීවිත දිහා බලපුවාම සමහර දුක්ඛිත තත්වයන් නිසා ඉතින් දෙමව්පියෝ හිතනවාද අපේ දරුවන්ට මේ තත්ත්වයට එන්න ඕන නැහැ ඒ දරුවෝ. ඒ දරුවෝ හැබැයි ඔබ කතාව වෙනස් කළා. ඔව්. ඒ වෙනස් කළේ ඔබේ දක්ෂතාවය අනුව. හ්ම්. මම කැමති ඔබේ මුල් පත්වීම ලැබුණු පාසලේ සිට ඔබ කළ කී දෑ පිළිබඳව කතා කරනවා. ආ මට පත්වීම ලැබෙන්නේ පළවෙනි පත්වීම ලැබෙන්නේ මට රාජගිරියේ හේවා විතරණ මහාවිද්‍යාලයේ කියලා. ඉතින් ඒ පාන්දර හතරම හරි බස් එකේ නැගලා ඉතින් යනවා. ඇවිල්ලා පොඩි සූට්කේස් එකක් අරගෙන එළම මම ඇත්තටම මේ රාජගිරියේ හේවා විතරණ මහාවිද්‍යාලේ දන්නේ නැහැ මම ඉතින් පැයක හමාරට විතර බස් එක එනවා දැන් එළි වෙලා ඇවිල්ලා මම දැහැලා මේ දැන් මේ දෙපා මේකට මේ රාජගිරියේ හේවා විතරණට යන්න ඕන දැන් රාජගිරියේ තියෙන කොහෙද දන්නේ නැහැ නේ මම ඉතින් දැන් මම මනසේකින් අහනවා ඒ බස් එකෙන් බැහැලා මේ රාජගිරියට යන්නේ කොහොමද කියලා. එතකොට මගේ අයියෝ අර අර දැන් ගියේ බස් එක යන්නේ රාජගිරියට තමයි කියලා. එතකොට ඒ බස් එක ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ මම එක්කෙනෙක් එයා කිව්වා මේ මේ ඊළඟ ඊට බස් එකේ මේක යන්න කියලා. ඒ ඇවිල්ලා මම බහිනවා බොරැල්ලේ. ඒ බොරැල්ලේ මම බහින්නේ මේ දැන් මේ බොරැල්ල කිට්ටුවම තමයි රාජගිරිය තියෙන්නේ කිව්වේ එහෙම. ඉතින් බැහැලා බොරැල්ලෙන් බැහැලා දැන් අහනවා තවත් කෙනෙක්ගෙන් රාජගිරියට යන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මම බැස්ස බස් එකට යා අත දික් කරලා කියනවා ඔය ඒ බස් එක යන්නේ රාජගිරියට තමයි. රාජගිරිය හරහා තමයි බස් එක යන්නේ කියලා. මම දන්නේ නැහනේ. ඔව්. ඒක නිසා ඉතින් ආයෙ ටිකක් වෙලා ඉඳලා මනසේ පෙන්වුවා ඒ බස් එකේ ගියා. එතනත් ආයෙත් පාර වැරදුනා මම මේ පත්තියේ මිලිපිය අරන් ගියේ අදාළ ඉස්කෝලේට නෙමෙයි වෙන ඉස්කෝලේකට. ඔබේ සේකරපුර තියෙනවා පෙරකුප්පයි. ඒකට ගියා. ඒ කරුණාවන්ත විදුහල්පතිතුමා කිව්වා මේ මෙතනින් ඔය පාර හරහා යන්න පාරට යන්න එපා. මෙතනින් ගියාම දෙවටක් වාගේ තියෙනවා. එතනින් ගිහිල්ලා පාරක් තිය පාර පහිනකොටම තියෙන්නේ ඒ ඒ වයිතරණ මහාවිද්‍යාලයේ ගේට්ටුව. ඉතින් එතනට ගියා ඉතින්.
බැලින් නම් ඒක දෛවෝපගතව ආගේ ගිහිල්ලා තියෙන්නේ ප්‍රේමසිරි කේමදාස මහත්තයලගේ ගේ අයිනේ. හැබැයි ඔබ අඳුරගෙන හිටියේ නැහැ. නෑ නෑ ජීවිතේට දැකලා නැහැ. මට කියන්නකෝ මකුළුළු මහත්තයත් එක්ක ඔය හෙළමීර වගේ නිර්මාණ කටයුතු වල දායකත්ව වෙච්චාට. ආ ඒ මකුළුළු මහත්තයා ඉස්කෝල වලට එනවනේ පරීක්ෂණ වලට පරීක්ෂා කරන දරුවා මේ ළමයින්ගේ ගුරු වලුන්ගේ ඉන්ස්පෙක්ෂන්. ඒ ආවහම අපිව දක්ෂ ළමයින් අඳුරා ගන්නවා හැම ලංකාවේ තියෙන හැම පාසලකම. ඒ කරලා දවසක් මට කිව්වා මේ මම පොඩි වැඩක් කරනවා ඒකට මම ලියුමක් එව්වත් මට වයලීනෙන් සහාය වෙන්න පුළුවන්ද කියලා. ඒ ගායනේ නෙමෙයි. ගායනේ නෙමෙයි. වයලීනෙන් දැන් දන්නවා වයලීනයත් වාදනය කරන්න පුළුවන් ගායනයත් පුළුවන් කියලා දන්නවා. දක්ෂ ළමයි නඳුරගෙන ඉන්නේ. මට හැවලොක් ටවුමේ ලුම්බිනියට එන්න ඕන. ඉතින් අනේ රුපියල් 5ක් කොහොම හරි හොයාගෙන එන්නත් එපා. අපි ඉතින් යන්නත් ඕන ආපහු. ඉතින් සල්ලිත් නැහැ. ඉතින් දැන් මකුළුළු සර් කියන්නේ ඉතින් අපට ඇවිල්ලා සහායක් දෙන්න කියලා. ආවා. ඇවිල්ලා බලනකොට මේ හෙළමිහිර කියලා මේ ජන සංගීතයේම පාදක කරගත්ත හොඳ මේකක්. ඊට පස්සේ එතුමා ඒකත් කරනවා දෙපානෝ කියලා නාටකයක් කරා. ඒ හැම එකකටම අපිව කැඳෙව්වා. ඒ කැඳවනකොට අපි ගුරුවරු නෙමෙයි ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යන කාලේ. යන කාලේ. එතකොට සීදී ඉස්කෝලේ දෙලක මහත්තයා කොහොමද හම්බෙන්නේ? සීදී ඉස්කෝලේ දෙලක මහත්තයා හම්බෙන්නේ අපි එතකොට සීදී ඉස්කෝලේ දෙලක මහත්තයා මහර්ගම ගුරු ඉංග්‍රීසි ගුරු අභ්‍යාස විද්‍යාලයේ සංගීතයේ පිළිබඳ කතිකාචාර්යවරයා. එතෙන්දී දැන් ඔය ගුරු අභ්‍යාස විද්‍යාලවල ඉන්නේ ගුරුවරුනේ. තරුණ ගුරු වර ගුරුවරියන් ඒ අය පුහුණු වීම සඳහා ආපු. ඒ අයගෙන් ස්වර රංග හරි මොකක් හරි යන්නේම ලොකු විවිධ ප්‍රසංගයක් නිර්මාණය කරලා ඒකේ සංගීත අංශය බාර දීලා තිබ්බ ජයතිස්ස අලහකෝම් මහත්මයාට. හොඳ සංගීතඥයෙක්. චිත්‍රපටි වලටත් කරලා තියෙනවා. ඉතින් එතුමාට බාර දුන්නාම ඒ සංගීතය එතුමා කැඳවනවා. දැන් මම වයලිනේ එතුමාගේ නාට්‍ය කීපයකට මම වාදනයෙන් සහාය වෙච්ච නිසා මේකටත් කැඳවුවා. මම ඒකට ගියා. ඒක කියලා තමයි පුහුණුවීම් කරා. පුහුණුවීම් කරනකොට ඒකේ ගීත තුන හතරක් තියෙනවා ගායනා කරන්න එක එක අංශවලට. ඔකට එක්කෙනෙක් ඇවිල්ලා හිටියා ඒ ගීත ගයන්න. සති දෙකක් තුනක් විතර ගිහිල්ලා හැමදාම සෙනසුරාදේ රිදට අපි යනවා. ඒ ගියාම ඒ හිටි අඩිය යා නැහැ. ඒ ගායන එක්කෙනා ඇවිල්ලා නැහැ. පසුබිම් වාදන ටික කරනවා. අර ගීත හතර විතර කියන්න කවුරුත් නැහැ දැන්. ඒ පාර කුලතිලක මහත්මයා කිව්වා මේ ජයති සලාහකෝන් මහත්මයාට මේ ඇයිසේ කවුරු හරි ඕගොල්ලෝ කියන්න මේ ගීත බලන්න මේ මෙයා අපිට කිව්වෙත් නැහැ ඇවිල්ලත් නැහැ කියලා. ඉතින් මේගොල්ලෝ බැලුවා එහෙනම් ඉතින් මේ ජයයට තමයි කියන්න වෙන්නේ කියලා. ඉතින් මට කියන්න කිව්වා. දැන් පුහුණු වෙන්න දෙයක් නැහැනේ. පුහුණු කරපු දෙයනේ. ඉතින් මටත් මේක අර ඉබ්බදියේ දැම්ම වගේ වැඩක් වුණා. හොඳ අවස්ථාවක් ලැබුණා. මට ගීතයක් ප්‍රසිද්ධ මොකක් හරි එකකටනේ මේ ගීත ගයන්නේ. ජීවිතේට වෙලා නැති දඩක් නිසා බොහොම සතුටින් මම ගායනා කළා. ඒ ගායනා කරද්දී සීදී ස්කූල් එකේ මහත්මයා එහාට මෙහාට යනවා. මම අයිදිහා ටිකක් එච්චර හොඳ නෑ මූණ. ටිකක් එතුමා ළඟ එච්චර වැඩි හිනා වෙන කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ පාර මට ටිකක් හිතට චකිතයක් ආවා. ඊළඟ පාරේ ඉඳලා නම් මාව මේකෙන් අයින් වෙයි. මට එන්න එපා කියයි කියලා. මම පස්සේ ජයතිසයට කිව්වා වැඩේ ඉවරුණාට පස්සේ ජයතිසය දැන් අර මහත්තයාගේ මූණ හොඳ නෑ එච්චර මගේ ගායනයට. ඒක නිසා අනිද්දාසේ මාව එක්කෙන්න එපා කියලා කියයි. මේ මොකක් හරි කියයි මොකක් ඒකට රුපියල් 20ක් හම්බ වෙනවා ඒ කාලේ. මේ රුපියල් 20 නැති වුණොත් හරි දුකයි. ඒක හරි ලොකු ගාණක්. රුපියල් 20 කියන්නේ. එන් පස්සේ මොකුත් කිව්වේ නැහැ. ජාතිසය මොකුත් කිව්වෙත් නැහැ. මට එන්න එපා කිව්වෙත් නැහැ. ඊළඟ සතියන්තෙත් අපි ගියා. ඊළඟ සතියන්තෙ ගියාමත් මට කියන්න වුණා. අරේ ඇවිල්ලා නැහැ. උත්සවයටත් කිව්වා. අන්තිමේ දැන් බලන්නට ඒ එන්නේ ඒ ගායන ශිල්පියා කවුරු හරි ආවේ නැහැ දිගටම. මටම කියන්න සිද්ධ වුණා. ඒ බැලින්නම් මේ මං කිව්වා ජාතිසය මේ අදත් නම් නෑ 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 මට කිව්වා මේ ඒ ආදයා හොඳට කියනවා කියලා. ඒකයි යා මේ බලාගෙන යන්නේ මේ.
මං හොඳට කියන හින්දා අයියා රවාගෙන බලන්නේ සීදේස් කුලතලක මහත්තයයි ටීඑම් ජයරත්න මහත්තයයි එකට මුණ ගැසීම උතන තමයි සිද්ධ වුණේ ඊට පස්සේ කුලතලක මහත්තයා එනවා ගුවන්විදුලියේ ජන සංගීත පර්යේෂණංශයේ ප්‍රධානියා විදිහට ඔබත් යනවා එතන ඒ ඇවිල්ලා මට ඉස්කෝලේ එතකොට අපි ඉස්කෝලේ ඉන්නවා ඉස්කෝලේ ලිපිනේ තියෙනවා මට ලිපියක් එනවා ගුවන්විදුලියට එන්න කියලා මේ එයාගේ වැඩසටහනක් තියෙනවා ඒකට එන්න කියලා ඒ තමයි ජන සංගීත පරිශන අංශයට මුලින්ම ගිය දවස මුලින්ම ගිහිල්ලා ගායනා කළා හරි ලස්සන ගීතයක් මේවා ජන පරිශන අංශයේ රට පුරා ගිහිල්ලා එකතු කරපු දත්ත වලින් අනුසාරයෙන් අහපෝ ගායනා කරපුවා 3000 ගහක් විතර තියෙනවා ඔව් ලොකු පොත් හතරක් අද ගේන්නවතුණා මේ පොත් හතර නමුත් ඇටියක් තියෙනවා අපි ඒක දෙන්න මනුජය අපිට පොඩි සංගීතයක් දෙන්න පුළුවන් නම් මෙතන මේ ජන ගීත රිද්මේට මතුවෙන්න ඔන්න TM සූදානම් ඒකට ඔව් गान तेल सांदुन वरलस पोमरी कोट मुन पुरा तेल गागेन यन कालट मान बालती मिनिवान पांती बेन कोट मैंने नुबात इन वाद पान लेलानट ब्राटम වසී වෙච්ච ජන ගී හඬ ඔව් ඔය කතාව හරි හරි පුළුල් පරාසයක යනවා අපි මේ කතාව ඉදිරියට ඉදිරිපත් කරමු මෙතනින් අපි යමු යමු මිලන් ගීතේ ගායනා කරන්න ඔව් ඔබේ බිරිඳ ඉතාම වටින රචනාව ගේ දෙනවා මාලනී ජයරත්න මහත්මිය දරාදිරි වඩා පුරා දස පෙරුම් බොහෝ ස්නේහයෙන් තනන්නේ පුතුන් පුරා විඳි දුකින් මුදා මෝපියන් සරසඳසේ දිලේ සොඳ පුතුන් පුතුන්
ශ්‍රී ලංකා ජන සංගීතය එමෙ මගේ අතේ තියෙන මේ දිත්ත තැටිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් නිකුත් කරන ලද මේක ටිකක් දිග කතාවක් මේ තියෙන ගුවන්විදුලි තැටිය ඇත්තටම මෙහි අභ්‍යන්තරයේ මේ පිළිබඳ සියලු විස්තර සහිතව අඩංගු වෙලා තිබෙනවා මේ පිටුපසක් තිබෙනවා ඒ පටිගත කිරීම සිදු වෙච්ච ආකාරය ඒ කාලේ කොයි විදියද කියන කාරණාවන් යම් යම් තැන්වල සඳහන් කළා උඩ මෙතන පේනවා නම් शिल्पी पिलिबंद संधान किरी अंक एकट नमक टी एम जयरत्न इतकोट ऐ मे तटीय गुंडदुली संस्थाव निगुत्करा रजे अनुग्रह अतिव संगीत पर्यवेक्षण कार्य संधा विनमांशा मुल्वर अतिकन लद्दे यदास नवसी हत्यावे गुंडदुली संस्थाव ये जनगी गायन इट पमना सीमा पेवती मेम श्रेष्ठ जन संगीत श्रेष्ठ क्लिस पुलुल किरी मठ संगीत पर्यवेक्षणांशे ग महात्मेन भारव इट पास मट लिपियान गुहन दुला उदरा इट पास मैं गुहन दुला जन संगीत पर्यशन से एक गाते पलवे गीत එතකොට ජන සංගීත අංශයේ ඔබ ගීත ගායනා කරන අතරතුරේ අනික් ශිල්පීන් හඳුනා ගැනීම පිළිබඳව මම කැමැති කතා කරනවා නම් අනික් දැන් කේමදාස මහත්තයා හම්බුනේ කොහොමද දැන් ජන සංගීත අංශයේ ගීත දැන් ප්‍රචාරය වෙනවනේ ප්‍රචාරය වෙන නිසා ඒ ගීත දැන් අලුත් හඬවල් ඇහෙනකොට ටිකක් යහුසුළු වෙනවනේ ඔව් කවුද මේ අලුතෙන් ගායන කෙනෙක් ඉන්නවා මේ අලුතෙන් කියලා එහෙම ටිකක් විපරං කරලා ගතියක් තියෙනවා එතෙන්දි තමයි ප්‍රේමසිරි කේමදාස මහත්මයා මේ හොයලා තියෙන්නේ මේ අපේ හිටියා ඒ උඩ එකේ ඉගෙන ගන්න වින්සන් ප්‍රේමසිරි සහ සේන වීරසේකරලා ඒ සේන වීරසේකර දවසක් මට ගුවන්විදුලිදී හම්බෙලා කතා කරලා කියනවා මේ ටීඑම් පොඩ්ඩක් මේ මාස්ටර් කතා කළා කියලා ආහා මම බැලුවා මාස්ටර් කියන්නේ කවුද ඉතින් මම දන්නේ නැහැ හඳුරන්නේ නැහැ ශ්‍රොක් ස්වාමි මාස්ටර්ද නැත්නම් ඇන්ටනි ස්වාමි මාස්ටර්ද මේ මාස්ටර් හැටියට තමයි ඒගොල්ලෝ හඳුන්වන්නේ ගුවන්විදුලි ඇතුලේ මම කිව්වා කවුද කියලා පස්සේ කිව්වා මෙහෙම කියලා ඊට පස්සේ ගියා ගිහලා බලනකොට මේ ආ මේ මම මේ රාජගිරීදි දකින්න කෙනෙක් නෙමෙයි බලනකොට ඉස්කෝලේ ඉස්සරහමයි ගියේ තියෙන්නේ පාරෙන් එහා පැත්තේ පස්සේ මට කිව්වා මේ මං මේ
වැඩසටහනක් කරනවා මේක ප්‍රබුද්ධ ගී. වනිදුලි මං හිතන්නේ 70 දශකයේ ඍජ්ජේ තිලකරත්න මහත්මයා ප්‍රබුද්ධ ගී හරි ප්‍රබලයි. ප්‍රබුද්ධ ගී. ඉතින් ඒකට එන්නේ කියලා. ඒකට ගියා. ගීත ගායනා කළා. ඉතින් දැන් මට හරි සතුටුයි. කොහෙද ඉන්න කින්ද මං දාපුවා මං කොයි ඉස්කෝලේ තියෙන මේ ඉස්සරහම තමයි. ඔව්. එතන ඉඳලා අපේ මේ බැඳීම ඉතින් එතුමා ජීවතුන් අතර දැන් නැහැ. ඒ තාක්කල් අදටත් ඉතින් ඒ පවුලත් සමගත් ඒ දරු පවුලත් ඉන්නවා. ඔව්. ඒ ප්‍රබුද්ධ ගී ඇතුලේ මට මතකයි ඔබ එනවා පාවී පාවී මේ එන්නේ කියන ගීතේ. ඔව්. ඒතර ඊටත් වැඩිය අපි අඳුරු කුටිය තුල. අඳුරු අඳුරු කුටිය. යෝධ ගීයක්. යෝධ ගීය. මේක මේ මේ මම අහලා තියෙනවා තාගෝර් රචනාවක් අනුසාරයෙන් නිර්මාණය කළා තියෙනවා කියලා. රවීන්ද්‍රනාථ තාගෝර්තුමාගේ ගීතාංජලියේ එන එක ගීතයක් තමයි. ඒක මේ ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ මහත්මා මේ පිළියන්දරදී හිටියේ. කැස්බෑ. එතුමා ඒක ලස්සනට පද පෙරළුවා. ලස්සනට අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැසී. ඔව් පොළොව කොටන තැන. ගයමුද කොට. ගයන්න ඕන. අනේ උදව් කරන්නකෝ මනස් පීරිස් මැතුමා. ගීත ගායන කොට හඬ පාලනය කරන හැටි දැන් එතුමාගේ මම හිතන්නේ සංගීත මංජරියේදීත් උගන්වනකොට මේ ළමයින්ට හඬ පාලනය සම්බන්ධ උගන්වලා ඒ විදිහට තමයි කටහඬවල් හුරු කරවන්නේ. ඉතින් ඒකෙන් අපිත් යම්කිසි අධ්‍යාපනයක් ලැබුවා එතුමාගෙන්. ඉතින් සමහර වෙලාවල් වලට දැන් ඔහොම ඔය ආණ්ඩ නෙමෙයි මෙහෙමයි කියලා බඩ තද කරගෙන ඉන්න වෙලාවක් තියෙනවා. දවසක් ටී අර්ජුන මහත්මයාගේ ෆිල්ම් චිත්‍රපටයකට. එහෙනම් ඒකට එන මට මතක නැහැ ගීතය. එතෙන්දී මෙන්න මේ 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 විදිහේ ආණ්ඩක් තමයි ඕන කියලා මේ බඩ තද කරගෙන එතන එහෙම තද කරගෙන ඉඳද්දී ගයන්න ඕන. ඒ වගේ එක එක පරිවේෂණ තියෙනවා එතුමා. දැන් ඔය පරිවේෂණ වල හොඳ තැනක් අපි අවස්ථාවක් කරගනිමු. දැන් ඔබේ චිත්‍රපට ගීත ඇතුලේ ඉතාම විශිෂ්ට තැනක් තමයි බඹරු වැවි චිත්‍රපටය. ඔව්. දැන් බඹරු වැවි චිත්‍රපටයේ උදුම්බරා හිනේනවා කියන කොටස ගායනා කරනකොට ටීඑම් ජයරත්න අපි මේ නිතර අහන රසවිඳින ටීඑම් ජයරත්න මේ වෙන තැනක ඉන්නේ. ඔව්. ඒ අපෙන් ඒ කටහඬ ගන්න එතුමා එතුමාට ඕන දේ ඉන ගන්න අපි. ඉතින් මෙතන තරම් පෙන්නමු. මල්ලි අපිට ශ්‍රුතියක් දෙන්න. උදුම්බරා හිනේ
සම්මස් ඇට සිනා කඳුළු වගුරනවා ගිනිගෙන රත්තුණු දවසක් ඉනහින එක හැන්දෑවක ඉනහින එක හැන්දෑවක උදුම්බරා චිත්‍රපටල ස්තුව එසේ මෙසේ නෙමෙයි මගේ අතේ තියෙනවා නෑදෑව චිත්‍රපටයේ 1974 දී මුල්වරට ඔබට කේමදාසයන් හමුවන්නේ ඔව් ජනක සහ මංජු වසන්තයේ දවසක් සරා හංසවිලක් සත්වෙනි දවස ඊට පස්සේ බංගලි වලලු දෑස නිසා 1979 දෙවෙනි ගමන 81 ගිම්මානේ ගීනාදේ 81 ඊළඟට අපිට පරිත්‍යාගයේ චිත්‍රපටය මුවම් ඊට පස්සේ එනවා මොන්රතැන් වැල්ලේ තනුව මාලිගා මේ ආදී වශයෙන් චිත්‍රපට ගණනාවකට අපිට දායකත්වයේ දක්වනවා ඔව් කේමදාසනේ ඒ වගේම සරද්දස නායකයන්ගේ දායකත්වයක් ඔබට අඩු නැතුව ලැබෙනවා ඔය දෙක එක්කම ඔබ ලංකාවේ සිනමා ගීතේ සම්මානනීය ගායකයෙක් බවට පත් වෙනවා මම කැමතියි ඔබට එක දිගට ලැබුණු ජනාධිපති සම්මාන ගැන කතා කරනවා ඔව් පළවෙනිම සම්මානය ලැබෙන්නේ නෑදෑ චිත්‍රපටයේ මම හිතන්නේ කෝමාපැති ඔබේ ආදරේ ගීතයට 1979 ඊළඟ දෙවෙනි එක 80 ඒක වසන්තයේ දවසක් ඔව් ඊළඟට තුන්වෙනි එක 82 ඊළඟට 86 86 ඔව් 79 80 82 86 මේ දකින්නේ ජේ.ආර්. ජයවර්ධන එවකට හිටපු ජනාධිපතිතුමා තින් පළවෙනි එක ඔව් සම්මාන ලබන වෙලාව අතීතයෙන් දවසක් මේකනේ පැතු ඔබේ ආදරේ කොමා පැතු ඔබේ ආදරේ කොමා පැතු ආවේ එදා මා තනිවි ලොවේහි නැතිවි ගියායේ හැඟුමන් මෙහි ආවේ එදා යලිමානාතයි පුතුරා ගලායයි සංවේදනා කොමා පැතු ඔබේ ආදරේ කොමා පැතු ඔබේ ආදරේ කොමා පැතු ලේන හරවල ගැබ්බිලා තිබෙන ගීත කේමදාස ඌරුවන්ට අපි නමස්කාර පූර්වක සිහිපත් කරනවා මේ වෙලාවට. ගෞරවයෙන්. එතුමා අඳුරු කුටිය ගීතයේ තුලදී හඳුනාගෙන ඔබ බලහත්කාරයෙන් ගුවන්විදුලි කොරිඩෝ එකේ කතා කරලා හඳුනා ගන්නා ශිල්පියා නෙමෙයි. ඔව්. නේ? මම බැලුවා මේ පිටු ගානන මෙතෙන් දෙනකොට 90යි. ඔව්. කොම තියෙනවා මෙතන සදාහන් වෙලා තිබෙන ගීත ප්‍රමාණය කේමදාස ඌරුවන් විතරක් ඔබට නිර්මාණය කරලා තියෙන ගීත ප්‍රමාණය 95ක්. 113යි. ඔක්කොම 113යි. හා. මේක සීදා තමයි මම දන්න ධර්මෙන් 45කට එයා ඉතිශය ජනප්‍රිය ගීත. ඔව්. ඒ නිහඬත්වය තමයි අපි අතර ප්‍රකාශනය සහ ඔබට දැනවීම. අපි ඊළඟ ගීතයට යමු. ඔව්. දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට තවත් අම්මා කෙනෙක් ඉන්නවනම් නුඹයි ඔබයි ඒ අම්මා. සොඳුරිය කියලා ආමන්ත්‍රණය කරන්න. සොඳුරිය. ඔව්. 1 2 3 4
අපිට මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ ඔහු ආ ගමන් මගේ තිබෙන ශ්‍රේෂ්ඨ සම්දිෂ්ඨාන නිසා. ඇත්තරම තීරණාත්මක මන්සන්දීන් නිසා. ඒ හැම මන්සන්දියකදීම ඔහුගේ ජයග්‍රහණ හිමි කරගන්නවා. ටීඑම් ජයරත්න අපි ඉතාම ආදරයෙන් මේ ගී අහගෙන ඉන්නේ. මොකද අපි කුඩා කල අහනවා, තරුණ වී අහනවා, පාසල් වී අහනවා, උසස් අධ්‍යාපනය ලැබනකොට අහනවා, රස්තියාදු ගහනකොට අහනවා. දැන් අද මෙතන ඇවිල්ලා ඔබත් එක්ක මේ සම්මුඛ සාකච්ඡා වෙනකොට අර සියල්ල මෙනෙහි කරමින් අපි මේ රස විඳින්න. කොයිතරම් වටිනවද? ඔබ කැසට් ලෝකයේ කිරුළු පලන් ගායකයෙක්. නිෂ්පාදකීන්ට මුදල් ආකර හාරා දුන් ගායකයෙක්. මම එහෙම කිව්වොත් ඔබ කොහොමද මේකට උත්තර දෙන්නේ? ඒකනම් කතාව ඇත්ත. මොකද පළවෙනි කැසට් පටේ අපි තරංගා කියන කැසට් පටයක් කළා. ඉතින් ඒකෙන් තැටියක් තියෙනවා මගේ තැන්. මෙන්න මෙන්න මෙන්න. මේ තමයි 1970 නවය හත් අටේ හෝ නවය. ඔව්. 79 වගේ නේ. 78 79 TM ජයරත්න මහත්මයාගේ ලස්සන
ඡායාරූපය. එතකොට මේ තියෙන්නේ ඒ පළමු කැසට් පටය. ඔන්න. හරි. රත්තරන් net දෙකේ. net දෙකේ. එතකොට මේ ගීත බලන්න. රත්තරන් net දෙකෙන් එක සිත දෙතැනක නතර වෙලා කී කිරිඳිය ඇට දිසාපාමොක් නීල වර්ණ මලේරුවට පූර්ණ චන්ද්‍රාසේ පාරු ගීතය හැරෙන ඔරුව වසා වැලිපුරව ගංගා නුවන් දොලේ වැව් බැම්මේ බොමළුවේ ඔව් ඒකේ සංගීතඥයන් කීප දෙනෙකුගේ එකතුවක් තියෙනවා ඒක ඔව් සරත් දසනායක මහත්මයා ඉන්නවා ස්ටෑන්ලි පීරිස් මහත්තයත් ඉන්නවා ඔව් රෝහණ වීරසිංහ මහත්මයා ඉන්නවා ඒ වගේ කීප දෙනෙක් ඉන්නවා ගීත එකතුවක් දැන් මේ ඒ දැන් ඔබ ගුවන්විදුලියේ ඉඳලා චිත්‍රපට ගායකයෙක් කැරියට ඇවිල්ලා මේ ලංකාවේ අලුතෙන්ම හඳුනගන්න කැසට් ශ්‍රේෂ්ඨයට ඔබ හඳුන්වා දෙනකොට ඔබ මේ ගායනා කරන ලද ගීත ශෛලිය පිළිබඳ මම කැමති ඔබට දැනෙච්ච විදිය සහ එතකොට සංගීත අධ්‍යක්ෂක ඔබෙන් ගන්න උත්සාහ කළපු රිද්මය ගැන පොඩ්ඩක් කතා කරනවා ඔ දැන් මම පටන් ගත්ත ගායනයේ අත්වාසෙන්ම කියනවා නම් චිත්‍රපටයකට කියලා සිතිජය කියන චිත්‍රපටයකට සරත් දසනායකයන් කල යුග ගායනාවක් ඒකට තමයි මුලින්ම නමෝ විත්තියෙන් ගීතයක් චිත්‍රපටයකට කියලා ගැව්වේ ඒක මම හිතන්නේ ඒ චිත්‍රපටි දැන් නැහැ මම හිතන්නේ ඒවා මුලින්ම කරපු එක. ඉතින් එදා ඉඳලා ශිල්පීන් ගණනාවකගේ සංගීත අධ්‍යක්ෂවරුන් ගණනාවකගේ ගීත ගායනා කරන්න ලැබිලා තියෙනවා. ගීපද රචකයෝ ගීපද රචකයෝත් ඉන්නවා සෑහෙන්න. සෑහෙන්න. නොලීව කෙනෙක් නැති තරමයි. ඒ වගේමයි සංගීත අධ්‍යක්ෂවරුත් මේ තියෙන ඉසුරු පුත්‍රය කියන කැසට් පටේ. ඔබේ ඒ මුල් යුගයේ ආපු තරංගා ලේබලෙන් ආපු ඉතාම ලස්සන ගීත අඩංගු වෙලා තිබුණු කැසට් පටය. මේ ඉසුරු පුතේ. එතකොට ඔන්න එනවා කේමදාස TM නීලා යනුවෙන් කැසට් පටයක් නාඳුනන යුවතිය. යුවතිය. මේ තියෙන්නේ නාඳුනන යුවතිය කැසට් පටේ. ඊට පස්සේ ඔබේ හිතාදර අර මුලින්ම හඳුනාගත් මිතුරු වික්ටර් රත්නායක නීලා වික්‍රමසිංහ TM ජයරත්න එකතු වෙලා ඔන්න ගීත කැසට් පටයක් කියනවා කුරුල්ලෝ කියලා. කුරුල්ලෝ. ඊට පස්සේ ඔබයි මමයි TM ජයරත්න මේ තමයි කැසට් පටය. මේ ආදී වශයෙන් මේ කැසට් පට වංශ කතාව ටික ටික දුවන වෙලා යනවා. ලංකාවේ මම හිතන්නේ ඔබේ තරම් රූපමාරු කරමින් කැසට් පට නිෂ්පාදනය වෙච්ච වෙන කෙනෙක් නැතුව ඇති. ඔව්. මම කියන්නේ පිළිගන්නවද? ඔව් හරි. එහෙම මට එක්කෙනෙකුත් කිව්වා අනේ මම දන්නේ නැතුව මේ රැවටිලා ගෙනාවනේ මේ එකක් කියලා. බලන්නට ඒකේ තියෙන්නේ තර ගෙදර තිබිච්ච එකේ සින්දු සෙට් එකමයි. බලන්නට රූපේ වෙනස්. මේ තියෙන්නේ ශ්‍රී ලංකා ලේබලෙන් මුළු ලෝම නැති වුණත් කැසට් පටේ ඔබමට ආපු හැටි. මෙන්න ගංගා. තරංගා ලේබලෙන්. එතකොට මේක විශේෂයි. මේ කැසට් පටය නිෂ්පාදනය කරන්නේ සූර්ය රෙකෝඩ් එකකින්. ආ සූර්ය. ඔව්. මේ තියෙන්නේ සූර්ය රෙකෝඩ් එකකින් නිෂ්පාදනය වෙච්ච කැසට් පටය. එතකොට ශ්‍රී ලංකා ලේබලෙන් නිෂ්පාදනය වෙච්ච තවත් කැසට් පටයක් මේ තියෙන්නේ. මම ඉක්මනින් ඔබට පෙන්නන්නම්. මේ මොකද මේ ඉන්ද්‍රලතා කවුද මේ? ඉන්ද්‍රලතා. ඔව්. කැසට් පටයක් නම් මෙලා තියෙනවා එහෙම. ඒක ඉතින් කරපු එකනා තමයි තමයි. මම නම් සම්බන්ධ නැහැ. ජෙම්ටෝන් ලේබලයට ඔබ ගායනා කරපු ගීත. මේ ආදි වශයෙන් ගීත ගණනාවක් එකතු වෙලා තිබෙනවා. ඊට පස්සේ මේ සේරම දේවල් කොහොම හරි එහෙට මෙහෙට වෙලා ගිහිල්ලා ඔබ අවසානයේ නූතනේ මේ තියෙන්නේ ටිකක් මෑත කාලිනව මීදුම් සලුවේ කියන කැසට් පාඩේ එකතු වෙච්ච ඇටි. එතකොට සම්ප්ලව කණ්ඩායම එක්කත් ඔබ මේ ගීත යලි ගායනා කළා. සම්ප්ලව එකට නම් කිව්වේ නැහැ. නමුත් ඉතින් එහෙම එකක් තියෙනවා. ආ ඔව් එහෙම ඒවා තියෙනවා. එහෙමෝ තියෙනවා. ඔව් ඔව්. එතකොට මේ නව රිද්ම කැසට් පාඩේ. මම ඒකයි කියන්නේ ඔබ මොඩර්න් සංගීතය දක්වාම ඇවිල්ලා තියෙනවා කියන. ඔව් නව රිද්ම එක කළා ඒක. ඒක හරි. ඔව්. ඒකයි මම කියන්නේ. ජන ගීතය, pop ගීතය, මොඩර්න් සංගීතය මේ හැම තැනකදීම ඔබ ඉස්මතු වෙලා තියෙනවා. ඔව්. ඒක හරි වාසනාව ගුණයක් කියලා මට හිතෙනවා. හරි. අපි යමු ආයෙත් අමුකර සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ රචනා කරන ලද ඉතාම වටින ගීයක් ඔබට සමග. මේ ගීතය මම හිතනවා ඔබ අසපුරුදු ඉතාම වටින ගීතයක් හැටියට හඳුන්වා දෙනවා. ඇත්තටම ඔව් දුකේදී හැඬුමට ගීතය අපේ මේ කාරණාවේ ඊළඟට තියෙන ගීතය. ඊට පස්සේ තියෙනවා අපිට අවුවට වැස්සට හුරු මිනිසුන්නේ දෑතේ විරියෙනි රටබල නැගුණේ කියන ගීතය. ඒ මිනිසුන්ගේ මලගම් වෙනුවෙන් මොන රජමැදුරේද සුදු කොඩි නැගුණේ.
ඔබට වැස්සට හුරු මිනිසුන්නේ දෑතේ විරියනි රටවල්
සඳරුවන් ජයක්‍රම මිත්‍රයා අධ්‍යක්ෂණය කළ අර ගීතය මේ රූපරාමු තුගේ හැම එකක් එක්කම අපේ භාවයන් උද්දීපනය කිරීම පිණිස ඔබ ගීත ගන්න. දැන් අපි බලන්නකෝ ටීඑම් ජයරත්න මහතා මේ ජන ගීතය ගැන කතා කළා. එතකොට සම්භාව්‍ය සංගීතයේ ඔස්සේ මේ කේමසිරි මේ කේමදාසයන්ගේ සංගීතයේ ඔස්සේ ඔබ ස්මතු වෙන ආකාරය අපි කතා කළා. ඊට පස්සේ ගුවන්විදුලි සරල ගීතය ඇතුළේ මතු වෙන ආකාරය කතා කළා. කැසට් ගීතය ඇතුළේ ඔබ අපිට මේ අර අපි රෝමාන්තික ලෝකයකට අරගෙන යන හැටි ගැන කතා කළා. ඊට පස්සේ මේ වචනවලට බර දෙන හැටිත් අපි කතා කරනවා. ඌවට වැස්සට හුරු මිනිසුන්නේ දැහැතේ විරියනි රටවල් නැගුණේ කියලා. අර මම මතක් වෙනවා ඇරිස්ටෝටල්ගේ කියමනක්. කලාවෙන් කරන්න ඕනේ හැම වෙලාවෙම මේ සාමාන්‍ය ජනතාවගේ හැඟීම් උද්දීපනය වෙන්න ඒ අය ගැන කතා කරන නිර්මාණ කරන්න ඕනේ කියලා. වචනවල බර කොහොමද බලපාන්නේ ගීතයක් වෙන්නේ? වචනවර බර කියන්නේ දැන් කියන්න තියෙන කාරණාව ට යොදා ගන්න උපරිම වටිනාකමින් යුතු වචන ටිකක් යොදාගත්තොත් තමයි හරි. දැන් වචන වල එකම එකම දේ කියන්න වචන කීපයක් යොදාන්න පුළුවන් නේද? ඔව් නේද? වතුරට ජලය කියනවා, පෑන් කියනවා නේ? ඒක දියර කියනවා. ඉතින් මොකක් හරි ඒ වගේ හොඳ උසස් ගණයේ ටිකක් දාගත්තාම ඒක දැන් පිරිත් පැන් කියනවා මිසක් නේද? පිරිත් වතුර කියනවා ඒ කියනවා. නමුත් පැන් ඒකට ඉහළ තත්ත්වයකට දෙනවා. ඒකට විරුද්ධ වෙලාන දැන් සමහරු කැමති නෑ මත් පැන් කියනවට කැමති නෑ. ඒකට ගැලපෙන්නේ නෑ. ඒක නිසා මත් වතුර කිව්වට කමක් නෑ. संगीते गायने सह पदरचने गीते वटिना उपहितन विधियट मे दायक गीते रचने गीत रचना करण कागे हरी आप संकल्पना गीते गीते खटेट लियवेन एक संगीताज्ञट गेलपेन तनुवाक्य दिए ඒක තනුවක් යොදනවා. ඉතින් ඒක ගැළපෙන තනුවක් නම් ඉතින් හුඟක් හොඳයි. හොඳ කෙනෙක් ලැබුවා ගයවන්නත් ඕනේ. ඒක කාන්තාවක්ද පිරිමි කෙනෙක්ද කියන එක වෙනම දෙයක්. නමුත් ඉතින් හොඳ කෙනෙක් ලැබුවා ගයවනවා මේක. එතකොට අර මේකේ ජීවයක් තියෙන එතනින්නේ. දැන් චර වටිනවද? නැත්නම් වචන ටික තිබ්බොත් කොලේ විතරයි තියෙන්නේ. කොලේට වෙලා වචන ටික තියෙනවා. තනුවක් යදෙව්වම තනුවක් තියෙනවා ඒකට. ගැයියොත් තමයි හරියට මොක්කම එන්නේ හරියට කකුල් තුනේ කනප්පුව වගේ. දැන් ඔබ වංගියුරේ සිනමාකරුවන්ගේ ඇසුර අඩු නැතුව ලබනවනේ. ඔබ කේමදාසයන්ගේ සංගීතයට ගීත ගායනා කරනවා. ඔව්. එතකොට ධර්මසේන පතිරාජ ඔබට ගීත රචනා කරනවා. එතකොට ඩබ්ලිව් ජයසිරි ඔබට ගීත රචනා කරනවා. එතකොට ධර්මසිරි බණ්ඩාරනායක මේ ගැඹුර ඔබට දනවන්න ඒ අයගේ ප්‍රකාශනයේ මාධ්‍ය විදියට ටීඑම් ජයරත්න පාවිච්චි කරනවා. ඔව්. මම කියන්නේ පවනට සැලෙනා ගීතය ගැන. ආ ඒකට මේ මේ සරල ගීයක් මට අඩු වෙලා ගුවන්විදුලියේ දවසක් මං කේමදාස මහත්මයාලා ඉතින් ඉස්සරහමන ගීතර තියෙන්නේ. මං කිව්වා මේ පාර සරල ගී වැඩසටහනත් මේ මාස්ටර්ම කරලා දෙන්න කියලා. ඉතින් බාර ගන්නවා ඉතින් ප්‍රශ්නයක් නැහැ. මං කිව්වා මේ ගීත එක ගීත නම් තියෙනවා හොයාගත්ත හැකි නමුත් එක ගීයක අඩුවක් තියෙනවා මේ මට ඒක අයියෝ මේ ධර්මසිරි ඉඳලා ගියා විතරයි කියලා කිව්වා. ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයා මම හිතන්නේ කේමදාස මහත්තයා හම්බෙලා ඉඳලා ගෙදර කතා කරගෙන ඉඳලා යන්නේ. ඊට පස්සේ මං ගෙදර ආවා. ඊට පස්සේ දුරගතණයෙන් කතා කරලා එයාට කියලා තියෙනවා මේ ගීතයක් ලියලා ඕන කියලා. ඒ ධර්මසිරි මහත්තයාට මම නෙමෙයි කිව්වේ. කේමදාසයන් කිව්වේ. කේමදාස මහත්තයා තමයි ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයා. දරුවෙක් එක්ක ගෙදරක තනි වෙන පියාගේ භූමිකාව දිනින්ද හැර ගියන් පස්සේ ඔබේ වචන වලින් පුදුමාකාර විදිහට උද්දීපනය කරන මනුච්ච අපිට සහයෝගයක් ලබා දෙනවා නම් අපි කැමති මේ අවස්ථාව ඔබට දෙන්න ගීතේ යන්තම් මුමුණන්න. ඔව් හොඳයි අපි කියමු. Thank you.
පවනට සැලිනා දුඹ මල් සුවඳින් ආදර හසරැලි මුවට නැගීදු සවනට පොදුරා පවසන වදනින් ආදර හැඟුමන් හදට දෙනීදු ටිකක් ඉදිරියට ගියත් කමක් නැහැ කියලා මට හිතුණා. ඇත්තටම ඒ අර්ථ ගැන්වීම මොනතරම් අපූර්වට යෙදිලා තියෙනවද? ඒ කියන්නේ මල් ඇතුරුණු ඒ සුවය හනේ ඔබ අඩවන්දින තින්නාල වඩයිද? ඔව්. මා ඇකේ සිට පොඩි පුතු හඬනා ඒ දුක් බර හඬ ඔබට ඇසෙයිද? ඒ බර වචන ඒවා. බර වචන. හැබැයි ඔබ ගායනකොට ඒ සියල්ල සරල වෙලා තියෙනවා. ඒවා අපිට දැනෙනවා. අපි ඒව ඇතුලේ ජීවත් වෙනවා. හරි. අපි යන් ඊළඟ ගීතයට. මේ ගීතේ රෙන්ඩ ඉස්සල මම මේ කැසට් පටියේ තියෙන ගීත කිහිපයක් විතරක් නම් කරන්නම්. ඔව්. මේ ක්ලැරන්ස් විජේවර්ධනගේ නමින්. ඔව්. මොකද ක්ලැරන්ස් ඔබ පොප් ගායකෙක් බවට පත් වෙනවා. ඒ අතරින් අපිට හමු වෙනවා සොවින් බරණුවන්. ඔව්. එතකොට එතනින් ගියාම අපිට හම්බ වෙනවා හදිස්සියේ හනිහනිකට පය තබන. පය තබන. එතකොට ක්ලැරන්ස් ආයේ ඔබට නිර්මාණයක් කරනවා සීගිරි ලඳුනේ. ඔව්. ඇයි ඔබ තනි වී කියලා. මේ ආදී වශයෙන් මේ ගීත කලාවේ ක්ලැරන්ස්ගේ සටහන් දෙගොඩ තලා ගඟ ගලා යනකම් අපිට හමු වෙනවා. ඒ අතරේ උපාලි දනවල විතාන කියන විශිෂ්ට ගණයේ රෝමාන්තික ගීපද රචකයා ඔබට ලියනවා රුවට රුවේ සකුරා ඉවුරේ. අනේ අපි ජපානය ගැන කිසිම හැඟීමක් තිබුණේ නැහැ. හැබැයි මේ බුලට මෙහි සංගීත සංයෝජනයට යොදලා තිබෙන අර මේ නේද කොටෝ මියුසික් එක යොදලා අර ජපානයේට ආවේනික නාද සිත්තමක් එකතු කරලා ක්ලැරන්ස් කරලා තිබෙන මේ නිර්මාණය හරි සදාන්තනිකයි කියලා මට නම් හිතෙනවා. මම කැමතියි කියන සත්‍යය එකතු කරනවා. ගායනා අපි ගායනා කරමු. පොඩ්ඩක් කියන්න ගීතේ ගැන. ක්ලැරන්ස් සහ ඔබේ ඇසුර. ඔව්. රුවට රුවේ සකුරා යුරේ හිම වැටේනා. ඔව්. මට කියන්න ගීතය සහ ක්ලැරන්ස් අතර ඔබත් එක්ක තිබුණු සහ ගනුදෙනු. ක්ලැරන්ස් කොයි වගේ චරිතයක්ද? ඔබට කොයි වගේ සහයක්ද ලබා දුන්නේ? ක්ලැරන්ස් එක්ක වැඩ කරන්න හරිම පහසුයි. දැන් ක්ලැරන්ස් මහත්මයා නිර්මාණය කරන තනුව මම ගායනා කරද්දී ඒක විඳිනවා එතුමා ගිටාරය වයමින් පුහුණු වෙද්දී විඳින ගමන් බැරි වීමකින්වත් දැන් මට හිතුණොත් මට කියවුනොත් වෙන විදිහක් හරි එයා බලනවා ඒක එහෙමද එහෙම දෙන්නේ ඒක කියලා. පස්සේ මුල් තනුව එසේ තිබියදී ඒක හොඳ නම් ඒ කියවෙච්ච එකයි ඒක හදනවා ඒ විදිහට. ඒකට රුවට රුවේ ගීතය ඇහෙන්නේ කොයි එකද? රුවට රුවේ තනික මගේ මොකවත් උනේ නැහැ ඒකට. ඒක සම්පූර්ණයෙන් ක්ලැරන්ස් එක. හරි අපි ගායනා කරමු. දිගේ පාස
රාත්‍රියේ උදා වුණා නින්දෙයි නොයෙන් නොයෙන්නේ නේ මේ මේ මානව හැඟීම් එක්කනේ ඔබ ජීවත් වෙන්නේ මේ හැම ගීතයක් ඇතුළෙම ඔව් ඈ අපි හිතන පතන විදිය අපි අපේ අපේ හීන ලෝකය ඇතුළේ අපි මවා ගන්නා විදිය නේද අපි අනාගතය පිළිබඳ අපි යම් තාක් දුරට හැබෑ ලෝකේ බැරන සිහින ලෝකේ හැර ජීවත් වෙන විදිය ඔබ ඔබේ ගීත ඇතුළෙත් රඳිනවා මම කැමති ප්‍රේක්ෂකයා වෙතන රඳවනවා නම් ඔව් සතුටුයි රාත්‍රියේ උදා වුණා නින්දෙයි නොයෙන් නේ මේ වගේ තැනකට මේ වගේ කොටසක් මොමුනොත් මේ අලංකාර බව තව තවත් වැඩි වෙවි. අපිට උදව් කරන්න මනෝ සෝදේ. රාත්‍රිය උදා වුණා නින්ද ඇයි ඇත්තටම මේ වැඩසටහන ඇතුලේ අපි උත්සාහ කරන්නේ TM ජයරත්න කවුද කියලා හරියට හඳුනාගෙන ඔබට ඉදිරිපත් කරන්න. ඒ ශක්තිය තමයි අපි මේ එකතු කරගන්නේ. ඔබ ඒ සඳහා ලංකාවේ සිටින විශිෂ්ට ගණයේ සංගීතවේදීන්, ගීපද රචකයන් එකතු කරගන්නවා. ඒ එකතු කරගත්ත තවත් විශේෂ පුද්ගලෙක් තමයි ප්‍රේමකීර්ති අල්විස්. මම කැමති ප්‍රේමකීර්ති රචනාව පිළිබඳ ඔබ යමක් කතා කරනවා. ප්‍රේමකීර්ති දැන් මෙහෙම එකක් කියන්නම් මම මොකද පළවෙනිම කැසට් පටය කරද්දී ජෝනෙත් ස්ටුඩියෝ එකේ බොරැල්ලේ ඔව් මේ ප්‍රේම්ගේ තියෙන මේ හැකියාව සහ දක්ෂකම ගැන මම මේ කියන්නේ මට රෝහණගේ ගීත වගයක් කරනවා ස්ත්‍රෝහණ කලායක ස්ටැන්ලි පීරිස් කරා සරත් දසනායක කරා තුන් දෙනෙක් ඔව් ගීත 12යිනේ තියෙන්නේ 4 4 4 3යි ඔව් ඒක රද්දී ස්ටැන්ලි පීරිස් දැන් ඊළඟට කරන්න තියෙන ගීත සම්බන්ධයෙන් කතා කරන අතරේ අපි මෙහි මේ සරත් දසනායක මහත්තයාගේ එක කරද්දී මට ඇහෙනවා මේ ස්ටැන්ලි පීරිස් මහත්තයා গিitar එකක් වාදනයක් මේ ස්ට්‍රම් කරමින් ප්‍රේමකීර්ති ඒකේ හඬක් අරගෙන යනවා. ඒ කියන්නේ මේ කලින් තනුවක් නිර්මාණය කරපු ගීතයද? තනුවක් නිර්මාණය තනුව කලින් හදලා. හා හා. වහිතින් මානසලියේකි. ප්‍රේමකීර්ති ශනිකෝ වචන යොදනවා. වචන යොදනවා. එකක් මේ গিitar එකෙන් යන්තම් මොමුණපුවාම අරයා බොරු වචන ටිකක් ලියාගෙන යනවා. මම හිතන්නේ ඒක ප්‍රේමකීර්තිට නොහැකියාවක් නෑ. සහජයෙන් සහජයෙන් වගේම ඔහුගේ ජීවිතයේ මේ මේ පද සංකල්පනාව ඇතුළේ තිබෙන කාරණා ඔහුගේ ජීවිතේ නිතර පිළිඹුවක්නේ. ඔව්. දුක සතුට දුක සතුට දුක සතුට අන්තිමට දුක දුක මේ ආදී වශයෙන්ම ජීවිතය ගත කරපු ජීවිත අධ්‍යක්ීම් බහුල කරගත්ත. ශෝකයේ සමග අධ්‍යක්ීම් මෙනෙහි කරපු චරිතයක් නේ. ඔව්. ඉතින් බලන්නක ඔබට ලියලා දීලා තියෙන වචන ටික. සිතින් මා නොසලී ඉඳිද්දි කඳුල නුඹ ඇවිදින්. නිවා දැමුවේ නිතේ පීඩා. නිතේ පීඩා. මොබිදිනු මනේ. මොබිදිනී මනේ. මට හලන්න ඉඩ දෙන්න. ඔව්.
නවත්තන්න එපා. ඔව්. මට හඩන්න ඉඩ දෙන්න. ඔව් ඉල්ලා සිටින්නේ. ස්ටැන්ලි පීරිස්ගේ සංගීතය. ඔව්. ඔබ ගායනා කරන්න. ඔව් අපි විඳිමු. හිතින් මානුසලී දින්දි කඳුලනු බ ඇවිදින් නිවාදමු මේ නෙතේ පීඩා නොබිඳිනු මැනවි මහත්මිය කතා කරලා කියනවා මේ ගීතයක් තියෙනවා කියා ගන්න ඕන කියලා. ඉතින් මං කිව්වා මේ පුළුවන් කියලා. කවද්ද මේක කරන්නේ කියන මන්ද කියලා. යන් මේ දැන් අද කරන්න ඕන කියලා.
පස්සේ එනනම් එච්.එම්. ජයවර්ධන ඉන්න මේ ශබ්දාගාරයක් ඇතුලේ ඉතින් මා වෙතෙන්ටත් එක ගියා ඉතින් ඒ පියානෝ එක ගහලා පෙන්නුවා ඉතින් ඔබ හා මේ මා අතිනත්තරන් අප ගීලවේ තනි වූ එදා කොළයේ තියනවා ලියා ඉතින් මං කොළෙත් කිව්වා තනුවත් පුහුණු වුණා රෙකෝඩ් කරුවා ලියලා තියෙන්නේ ඉතින් සාමාන්‍යයෙන් ගීත රචකයා හෝ රචකාවිය ඒ ගීත අපි පුහුණු වෙන තැනද එනවා පොඩ්ඩක් දැන් අජන්ත රණසිංහ ප්‍රේම කීර්තිලා ඒ හැමෝම එනවනේ එහෙම කෙනෙක් එදා හිටියේ නෑ ඉතින් ගීතේ අපි කරලා ආවා විමලා රංජිනී පීරිස් කියලා තමයි කොළේ යට තිබ්බේ ඔව් තැටිය නම තියෙන්නෙත් එහෙම තැටිය අදටත් නම තියෙන්නේ එහෙම ඔව් පසු කාලීනව තමයි දැනගත්තේ මේක ලියලා තියෙන්නේ ඒකත් මට කිව්වේ රාණි අක්කා රාණි අක්කටවත් කියලා නෑ රජේතිල රත් මහත්තයා කියලා තියෙන්නේ ගුවන්විදුලි මේ මොකද්ද සංගීත මේ මොකද ගීපද රචනා බැංකුවක් තිබ්බනේ ඒකට ආපු හොඳ ගීයක් තියෙනවා මේක කියවන්න කියලා තමයි දීලා තියෙන්නේ ඉතින් ඕක මට ආවා ඉතින් මම කිව්වා එතුමා කොයිතරම් නිහතමානීද කියනවා නම් තමන්ගේ මුල් අකුරු නමේ මුල් අකුරු වලට අන්වර්ථ නාමය යොදලා තමයි අර තියෙන්නේ WRP විමල රංජිනී ෆීරිස් ඊට ගායනා කරමු ඔව් ගායනා කරමු අපි Forgive.
ආරාධනා කරනවා තව එක ගීතයක් අහන කාල සීමාව වෙනුවෙන් අපිත් එක්ක රැඳී සිටින්න කියලා. වැඩසටහනක මුල මැද අගත් හරි වැදගත්. ටීම් ජනත් මහත්මයාගේ ගීත ලියපු අය අතර හරි ප්‍රකටෙක් තමයි ආචාර්ය රජන්ත රණසිංහය. ඔව්. ඒක මම හොඳ ප්‍රේමවන්තේ. ආදරය කරනවා. ආදරණීය චරිතයක්. හේමදාසයන් සහ අජන්තාවන් අතර තිබුණු සහසම්බන්ධයත් ඒට ඔබ දායක වෙච්ච ආකාරයත් හරි මිහිරි. මං කියන්නේ මේ නිතර ගුවන්විදුලිය හෝ අපිට නිතර මේ කැසට් පටයකටවත් අහු නොවිච්ච ගීතයක් අපි ඉස්සර නිතර මනසේ මුමුණුවා. ඔව්. ගිටාර් වාදනයක් එක්ක මේක හරිය ලස්සනට ගියේ. මනෝජ අපිට පුළුවන් නම් උදව් කරන්න මෙන්න මේ අපේ අජන්ත රණසිංහයන් මේ මොහොතේ සිහිපත් කරන්න මේ මොහොතේ මේ වචන ටික මුමුණන ටීඑම් ජයරත්න මහතාගේ හඬින් මං කැමති ඔබේ සහාය ලැබෙනවා නම් ගිටාරේ සහාය අපිට ලබා දෙන්න. ටීඑම් ජයරත්න අපේ මයිල් කෙලින් කරමින් සම්භාව්‍ය සංගීතයේ ඉහළම තැනකට අපි වරගෙන ගියා කියලායි මම කියන්නේ. ඉතාම ආදරේ. ඔව්. දැන් මෙච්චර දේවල් කතා කළා. ඔව්. බිරිඳගේ ගීත ඔබ ගායනා කළා. ඔව්. මම කැමති ඔබේ පවුල් කුඩුම්බිය ඇතුලේ ඒ තිබෙන සුන්දරත්වය ගැනත් අපේ රසිකයාට ප්‍රකාශ කරනවා. මෙහෙමයි ඉතින් මාල්නි මට රැකියාවට මෙහාට ආවට පස්සේ කොළඹින් කියන්නේ ඒගොල්ලෝ කෝට්ටේ. අහහ. ඉතින් විවාහ වෙලා ඉතින් ආදරය කරලා විවාහ වෙලා ඉතින් දරු මල්ලුත් ඉන්නා දරුව දෙන්නේ. මේ 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 ඉන්නේ ජෝඩුව නේද? ආ මේ මම මෙහෙ බලාගෙන ඔයා මාව හරව ගත්තා මේ පැත්තට මේ ඒ දෙන්න මෙතන ඉන්නවා. ඔව්. හරි ආ එතනත් එතන මාල්නි බොහොම හොඳයි. එතන මාල්නි බොහොම ලස්සන දින්න හොඳ නේද? ඔව්. ඒක තමයි. මේ දරු මුරුපුරෝ ගැන කතා කරනවා නේද? දරුවෝ කියන්නේ දුවයි පුතයි. ඔව්. ඉසුරු ගැන අපි හොඳින්ම දන්නවා. ඔව් ඉසුරු. එයාටත් පුතෙක් ඉන්නවා. ඔව් ඉන්නේ සම. ඔව් අර ඉන්නේ. ඔව්. අර මගේ බෑන තමයි අර කෙළවරේ ඉන්නේ. ඒ බෑනගේ ඒ දුව තමයි මෙහා පැත්තේ ඉන්නේ පුතත් එක්ක. ඒ එයාගේ නම පුලතිසි. මුණුබුරෝ දෙන්නෙක් ඉන්නේ. මුණුබුරෝම දෙන්නෙක් ඉන්න. අර ඉන්නේ මැද්දේ මේ පොඩි මුණුබුරා. ඔව්. ඉතින් කොයිතරම් වාසනාවන්ත. ඔව්. ජීවිතයක්ද මේකේ විලැන්නේ නේද? ඔව් ආසනාවන්තයි ඉතින්. දැන් මේ
අවුරුදු 70ක ඉතිහාසය ඇතුළේ ජීවිතය ගලාගෙන එනකොට මේ ගෙවිච්ච කාල වකවානුන් එක්ක ජීවිත අවබෝධය පිළිබඳ ඔබේ තිබෙන හැඟීම මෙහෙමයි ඉතින් අපි ක දැනගත යුතු දේවල් දැනගත්තා ලෝකේ ඉගෙනගත්තා අධ්‍යාපනයක් ලැබුවා රැකියාවල් කරා සමාජ ආශ්‍රයක් පැවතුණා ඉතින් කරන්න ඕන දේවල් උත් කළා කල යුතු ඉටු කරලා තියෙනවා ඔව් අත්හරින්න ඕන දේවල් අත්හැරලා තියෙනවා ඉතින් හොඳින් ඉන්නවා හොඳ දේ කරගෙන ඒ නිසා ඉතින් දෙන්නකෝන් මහත්තයා දැන් අර පැත්තෙන් කතා කරලා කිව්වා දැන් නම් කාලය හොඳටම ඇති කියලා ආයෙත් කිව්වද එක්ක දැන් කාලය අරගෙන තියෙන්නේ කියලා හැබැයි එහෙම ඉවර කරන්න බෑ ඔව් අර ඔව් ඉස්සර පෙම්පත්වල සියල්ල හැරදා අපි අවසානයේ මේකෙන් පරාජිත හෝ නැති වෙලා යන අවසානයේ අපි ලියනවා මේ ආයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවන්න ඇති ඔව් මේ ආයුරින් වෙන් වෙන්න ඇති කියලා ඔව් ඉතින් ප්‍රේක්ෂකයාට ඒ වෙන්වීම දනවන්න දෝ මන් දන්නේ පොඩි කොටසක් මෙතන මොකක්ද ගයමු මට දෙන්නකෝ හඬක් මේ ආයුරින් අපි සංසාරේ ඔව් ප්‍රශ්න යහන්නේ මේ ළඟ ප්‍රේක්ෂක ඉල්ලීම දෙන්න ඉස්සෙල්ලා මොකද මේ මේ ගීතේ අපි ලයිස්ට් එක යොදාගෙන තිබුණේ නැහැ. ඔව්. හැබැයි හුඟා දුරගතනාව මේ ගීතෙන් වැඩසටහන අවසන් කරන්න කියලා. ඔව්. ඊට ඉස්සෙල්ලා මනෝජ් පීරිස් උදේ තෙන්නකෝන් ඇතුළු නිෂ්පාදක මණ්ඩලය මාත් සමග කතා කරමින් මේ ගෙවිච්ච කාලය පිළිබඳ ඔබේ ඔබට දැනිච්ච හැඟීම වචනකින් දෙකකින් අපිට කියන්න. මේක මේ බොහොම හොඳ අවස්ථාවක් වුණා මේ ඔබ අපිට දැනුම් දීලා මේ අවස්ථාව යොදා ගැනීම. මේක හරි මේ නිදහසේ අපට කැමති පරිද්දෙන් කිසි දෙයකට බැඳෙන්නේ නැතුව හිර වෙන්නේ නැතුව ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මේ නිකන් දියැලක් වගේ පටන් ගත්ත තැන ඉඳලා අවසානය දැන් මේ මොහොත වෙනතුරාම අපි බොහොම සතුටින් ගියා විස්තර කතා කළා අතීතයට ගියා මගේ දැන් රූපමාද්ය මේ වගේ වැඩසටහනක් කරනු පළවෙනි අවස්ථාව ඔබ ගැන මං ඔව් හරි නිදහස් හරි නිදහස් ඒ කිසි දෙයකට හිර වෙලා නැහැ බැඳිලා නැහැ වැරදුනේවත් වැරදෙන්න ඉඩ ඇරලා ඒවත් ඔහේ වැරදෙනවා ඒ තමයි ඇත්ත ඇත්ත බොරු ජීවිතේ ඇත්තත් එක්ක කාලය ගත කළ TM ජයරත්න කලාකරු මහරණි ඔබට ආයෙත් ප්‍රාර්ථනා කරන්නේ සියක් ආයු ලැබ මගේත් ආයු වෙන මටත් වඩා කල ඔබ ජීවත් වේවා අපි අර ප්‍රේක්ෂක ඉල්ලීම ඔව් රත්තරන් නෙද්දකින් සලා සිහිල් පව ඔව් 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 ගායනා කරමින් සමු ගැනීම සටන් කරමු මනෝජ් කොමි සුති සියලු දෙනාටම අපි ස්තුතිය පිරිනමන අතර ප්‍රේක්ෂක ඔබ මේ රසිකත්වයෙන් අමන්ද ආනන්දයට පත් වුණා නම් එතන තමයි වටිනාකම සීපත් පොකුරේ ලබන සතිය අපි හමු වෙමු රෝහණ බෝගොඩ සූදානම් මිනිසෙක්
විස්තරන් මගේ රත්තරන් නෙද්දකි සලාසිහිල් පවන් ජීවිතේල සෝතැවුල් නිවන්න රත්තරන් රත්තරන් නෙද්දකි සලාසිහිල් පවන් We'll be right back.